තෙරුවන්රනයි පින්වත් ඔබ හැම දෙනාටම වීර්ය යලු සිතේ හටගන්නා නොපස්සු බට උත්සාහයයි නමුත් අප ඇතිකරගතයුත්තේ සිතේ මනනා තැන් පත්කමෙන් සහ මනාහික්මීමෙන් යුතුවයි. සදැහතුනිි උතු වූ නවම් පොර පසලොස්සු ක පොහෝදා බෞධයාරෝපවාහිනියත් බෞද්ධයා ගුවන් විදුලියත් සජීවීව ඔබයත සනිවේදනය කරන පොහෝදා සජිව විකාශන මාලාවේ යුගහස්සන ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේස් සූදානම ගෞරෝනියාරාධනාවෙන් වැඩම කරන්නට දුණු පින්වත්ස්වාමන් වහන්සේලා ගොතටුව චන්දන විහාරය විහාාරාතයේ පති මහරගම සිරජරක්ඥාන ධර්මාර්තනයේ ධර්මාචාරය ශාස්ත්‍රප්‍රති පූජනීය හිගුරේ පඥඥාසේ කර ගෞරෝනය පින්වත්ස්වාමීින් වහන්සේ වගේම මයිලපිටිය මහ අන්නද සෙනසුනේ නිර්මාතෘු ගම්මන්තලාව පුරාණ විහාරවාසී ශාස්ත්‍රපැතිපෝචනීය අළුත්ගම පඤ්ඥාසාර ගෞරනය පින්වත් ස්වාමින්න් වහන්සේත් අප අම දෙනාම පලබුවෙන් සාදුනාදනංවා නමස්කාරපෝරකෝ පිළිගනිමෝ. සාධූ සාධෝසාධෝ. සදැහවතුනේ උතුම්මූ නවම්පුර පසලොස්සක පොහෝදා යුගස්සන ධර්මදේශනාව වෙනුවෙන් පින්බරදායකත්වයන් ලබාදමින් අද දවසේ කටයුතු කරනවා. අංගහතලිස්සේක හාල්ලටු තැන්න තක්ෂලා නිවසහි පදිංචි. ියල් රජනී පිරිස් හත්ම මේ ප්‍රධාන පවුල ධදරණීය දූදරු පිරිස එක මුතුුවෙන් විශේෂයෙන් සීපත් කළ යුතුයි ෞ්‍යයා රූපවාහිනයෙන් ඔබ දකින නරබන දසුන් මනාව සංස්කරණය කරමින් ඔබගේ දෙසාවන් සනසාලන්නට ඒ රූපරාමු සංස්කරණය කරන. බෞධයා රූපවාහිනී සංස්කරනාංශයේ ජේෂ්ඨ සංස්කරන ශිල්පී මලිත් කේෂර පුතුරුවන් ප්‍රධානම මෑණියන් හිතබතුන් පිරිස අද ගසනධර්මදශනාාවටුවෙන් පින් බර දායිකත්වය බාදන වවසර දොළහට පෙර පරලෝ සැපත් අදරණය පයානන් වන එස්ේ ගාමිනි සමරකෝන් ප්‍යානන්ට පුුණ්‍යාන මෝදනා සිදු කරමින් එවගේම තවත් දායකත්වයක් ලබාදමින් කටයුතු කනා විශේෂයෙන් හැමදාමත් සම්බෝධ මහාවි හරස්ථානයට ෞ්ධ්‍යයා මාධ්‍ය ාලයට හිතයිශීව කටයුතු කරන අම්‍රිතා හඳන්කරු නිෂ්පාදනය කර බෙහරින ඩාලි බට්ල සමමාගම ඕන මන පේරි මහත්ම න්ත පෙේර මහත්ම අනු කුමා මහත්ම ප්‍රධානම පව්ලේ සදැහැති එම කාරය මණ්ඩය එකමුතුවෙන්. එමනම් හේවිසි කලාශෙල්පේෙන් ශබ්ද පූජාවන් පවත්ව අතරවාරයේ අප ලෝතුරු තතාගත සම්මා සම්බුදුපාණන් වහන්සේට පළමුුවෙන් මල් පෝජාවන් සිදු කරන්නට එන්න අවසන ගෞරනිය පින්වත්ස්වාමීන් වහන්සේලාට දැහැත්වටේ පිළිකන්වමින් ධර්මදේශනාව ආරාධනා කරන්න ගෞරනය පින්වත්. සැදැහැති දායකත් වෙලා බාගන්නා පිරිසට අපි ආරාධනා කර සිටිනවා. සමන්තාචක්කබාලිසු අත්‍රාගච්ඡන්තුදේවතා. සදධම්මන් මුනිරාජස්සේ සුනන්තු සග්ගමොක්කදන් ධම්ම සබෙනකාලු අයං භදන්ත ධම්ම සබෙනකාලු भदन्ता धम्म सवनकालो अयम् भदन्ता नमो तस् भगवतो अरहतो සම්මා සම්බුද්ධස්සේ නනෝතස්සේ භගෙවෙතුරහතු සම්මා සම්බුද්්දස්සේ නනමෝතස්සේ භගෙවෙතු අරහතු සම්මසම්බුද්ධස්ස අනිච්ච සඥානත්ත සඥා අසුභ සඥා ආධීනව සඥා පහන සඥා विराग सन्या, निरोध सन्या, लोके निरोधसा सबलोके अन विरतसा सभ्यसारे सोनिच्ज्ञा आनापान सती වැඩම කොට වැඩසිටින ගොතටුව චන්දන විහාරාධීපති පගේ කල්්‍යයාන මිත්‍රෝත්තම නම කියනට අවසරයි අතිගෞරවාහාරහ හිගුරේ ප්ඥාසය කර පණ්ඩිතහා මුදුරුවන් වහන්සේගෙන් පළමු කොටම අවසරයි ශ්‍රද්ධාවන්ත පවතුනි පින්වත් සියලු දෙනාම දැන් සූධානම් වෙන්නේ බෞද්ධ්‍යාරූපවාහිනිය උස්සේ මේ වේලාව තුළ විකාශනය කෙරෙන යුගාසන ධර්මදේශනාව ශ්‍රවනය කිරීමටයි. අද උතුම් ධර්ම දේශනාමය පින්කම සඳහා අප මාතෘු කාකරගන්නට යෙදනේ මේ හැම දෙනාම නමින් හොඳට අහල තියෙන සූත්‍ර දේශනාවක් ඒ වගේම යම් යම් අවස්ථාවන් වලදී ආශේර්වාද පිණිස සජ්ජායනා කරල තිබෙන ශ්‍රවණය කරල තිබෙන සූත්‍රදේශනාවක් එහෙත් ඒ තරම්ම අර්ථ වශයෙන් මෙනෙහි නොකරන සූත්‍ර දේශනාවක ඉතාම සීමිත ධර්ම කොට්හාසයක් පිළිබඳව දේශනා කරන්නටයි අදහස් කළේ. අපි මේ සූත්‍ර දේශනාව, අඳුනගමු පිවත්න සූත්‍ර දේශනාව මේ කවුරුත් නිරන්තරවම සජ්ජායනා කරලා තිබෙන්නේ අහල තිබෙන්නේ මේ දේශනාව පිරවානා පොත්වහන්සේට අන්තර්ගත වන්න වූ සූත්‍ර දේශනාවක් නිසා. එහෙත් පිරවානා පොත්වහන්සේටත් මේ දේශනාව එකතු කරගන්නේ ත්‍රිපිටකය තුළින් නිසා ත්‍රිපිටකයේ කොතනකද මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ කියන එක තෝරා ගන්නේ එක හරිවටිනෝ. පින්වත්ි මේ සූත්‍රය අන්තරගත වෙන්නේ සූත්‍රපිටකයේ අංගුත්තර නිකායි. දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වෙන දේශනා තමයි අංගුත්තර නිකායි සඳහන් වෙන්නේ, ංගුත්තර නිකායි දසක නිපාතය කියලා කියන්නේ දහම් කරුණු දහයක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටස. ඒ දසක නිපාතය ඇතුළෙත් තව වර්ගකිරීම් රාශයක් තියෙනවා ඒ වර්ගකිරීම් අතර එක වර්ගයක් සචිත්ත වර්ගයහිල කියන්න. අන්න ඒ සචිත්ත වර්ගයහි සූත්‍ර දේශනාවක් තියෙනවා සූත්‍රයේ නම ගිරිමානන්ද සූත්‍ර දේශනාව. සූත්‍රපිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සචිත්ත වර්ගෙහි සූත්‍රයේ නම, ගිරිමානන්ද කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවට ගිරිමානන්ද සූත්‍රයේ කියලා නම් වෙවහාර වෙන්නට හේතුව, අතාගත බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ගිලන් වෙච් අවස්ථාවක. උන්වහන්සේගේ ඒ රෝගාභාදය සංසිඳීම පිණිස ආනන්ද හාමුදුරුවන්ගේ ඇරයුමෙන් පින්න්නතුනේ මේ දස ස්ඥාවන් ඇතුළත්කොට මේ දේශනාව කළේ. ගිරිමානන්ද හාමුදුරුව කියල කියන්නේ, පවත් මඟදෙහි රජකරපු සෝවාන් වෙලාහිඳපු මහරජ්ජුරුවෝ තමයි බිම්බිසාර මහරජ්ජුරු කියන්. බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ පුරෝහිත තුමාගේ පුතෙක් තමයි පින්වත්නි මේ ගිරිමානන්ද හාමුදුරුවෝ කියලා කියන්. උන්වහන්සේ පෙර බුදුවරුන්ගේ කාලයේ පටන්ම පං රැස්කරගෙන ආපු කුසල් සම්පාධනය කරගෙන ආපු ස්වායන්නාන්සරමට. එ මීට පෙර පහළ වෙච්ච සුමේද කියන සම්වාසම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ පින්වතුන මේ ගිරිමානන්ද හාමුදුරුවෝ එක ගෘහපතියෙක් වෙලා ඉපදුන ඒ කාලේ. මේ කියන්නේ සුමේද කියන බුදුරජාණන් වහන්සගේ කාලේ. එහෙම ගෘහපතියක් කළ වාසය කරන කාලේ තමන්ගේ පවුලි සියල්ලූම මරණයටටත්වන පිෙනොත්. අන්න ඒ මරණයත් සමඟ වේදනාවෙන් ශෝකයෙන් පීඩාවිනිද්දී සුමේද සම්මාසම් බුදුරජාණන් වහන්සේ එදා මේ ගෘහපතිතුමාළඟට වැඩම කරලා ඒ ශෝකය නැමැති උලගලවල දාලා පින්වත්න මේ ගෘහපතිතුමාට ධර්ම දේශනා කළා ශෝකය දුරුවීම පිණිස. එදා ඒයින් ශෝකය දුරු කර ගත්තු මේ ගෘහපතිතුමා ඒ සම්මාසම් බුදුරජාණන් වහන්සගේ මහත් වූ ප්‍රඥාව ගැන බොහෝම සතුටින් පින්නතුනේ ප්‍රසංසා කරමින් වන්දනා කරමින් නමස්කාර කරමින් ගාථ සජ්ඥායනා කළා. අන්න එහෙම කුසල් සම්පාදනය කරගෙන ඇවිල්ලා තමයි ගිරිමා නන්ද නමින් පින්න්නතුනේ මේ ගෞතම සම්බුද්ධ ශාසනය පැවිදිවනේ. උන්වහන්සේක සමයක ආභාධිකෝ හෝති දුක්කිිතෝ බාල්හ ගිලානෝ ආබාදයකට ලක්වුණා දුක්කිිතෝ දුකට පත්වුණා බාල්හ ගිලානෝ කියල කියන පිනොති දැඩ්බිවම ගිලන්නුණා කන හුද්දටම ගිලන්නුනාා. අන්නේ ඒ වෙලාවේ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරෝ ආනන්ද හාමුදුරුව කියන බොහෝ දෙනාගේ දුකදැකපු බොහෝ දෙනාගේ දුකට පිහිට වෙච්ච ස්වාමින්න් වහන්සෙනමක්. ආනන්ද හාමුදුරු අර ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ගිලන් භාවේ දැනගෙන තතාගත බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා ඉල්ලීමක් කලා වෙඳල ස්වාමීණී ගිරිමානන්ද ආශ්මතුන් වහන්සේ ඉතාම ගිලන්වයි වැඩයින්නේ අනුකම්පා කරලා ඔබ වහන්සේ ගරිමානන්ද හාමුදුරුව ලඟට වඩිනවනං දහම් කරුණක් පහදන වනං ඉතාමොහොද ස්වාමීනේ. එනිසා අනුකම්පා කරන සේක්වා කියල ගිරිමානන්ද හාමුදුරුව වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළාට පස්සේ තතාගත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්දය මේ දස්ස සංඥාවන්. මේ දස සඥ්ඥාවන් ඉගෙනගෙන ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ළඟ සජ්්‍යායනා කරන්න දේශනා කරන්ඩ මේ දස සං්ඥාවන්මනෙහි කරනකොට ගිරිමානන්ද හාමුදුරුවන්ගේ ඒ රෝගාබාදය සංසිදේ කියලා. පින්වත්නී ඒ සිහිකැඳවීමෙන් පස්සේ මුළුම නිින්ම දේශනාව පුරා පින්වත්නී විස්තර වෙන්නේ. මේ කියන දස ස්ඥාවන් පිළිබඳවයි. පින්වත්න යම් සඥ්ඥාවක් මිනිහි කරන්න කියලා කියනවා නං තතාගතයන් වහන්සේ ඒ සෑම මිනෙහි කිරීමක්ම පවා කෙලෙස් ධර්ම ප්‍රාණය පිණිසයි පින්වති බදුරජාණන් වහන් ේදේශනා කර. ඒ නිසා බුදුහාමුදුරුව අපිට අවවාද කරලා නෑ කොතනකවත්. පලක් නැති දෙයක් මිනෙහි කරන්නවත්.මිනෙහි කරන දේ පවා පල සහිතද නැද්ද. පල සහිතයි. ඒ පලය මේ සංසාරයේ ඒ ඒ තැන්වල ලැගගෙන ලැගගෙන යන්නත් නෙමයි. සම්බුද්ධ ශාසනයකද ලැබිය ේුතු උත්තම පල සාධනය පිණිස, තමයි පින්වත්නී උන්වහන්සේ මෙනෙහි කරන්න කියල දේශනා කරන දේ පවා දේශනා කරන්නේ. අන්න එහෙම සං්ඥාවන් දහයක් පින්වත්නි මේ දේශනා විදිී තතාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොනවදී සඥ්ඥාවන් දහය පළවෙනියක අනිච්ච සඥාව, දෙවැනියක අනත්ත සංඥාව. තුන්වෙනයක අසුබ්භ සංඥාව. ඉළඟට හතරවෙනි සඥාව, ආධීනව සඥාව. ඉළඟට පහන සඥාව විරාග සඥාව නිරෝධ සංඥාව, සබ්භ ලෝකයේ අනභිරත සං්ඥාව, සබභ සංකාරේසු අනිච්ච සඥාව සහ ආනාපාන සතිය මෙතැන් පටන් පින්වත්නි අු පිවෙලින් ඔබට මේ වෙලාවේ දේශනා කරන්නේ ඒ දස්ස සඥ්ඥාවන් පිළිබඳවයි. වැඩමකොට වදාල ගම්මන් තලාව පුරාණ විහාරවාසී ඒවාගේ මයිලපිටිය අනද මහසෙන සුනේ ගරු අනු සාසක ශාෂ්ට්‍රපති පණ්ඩිත අපේ කල්යානමිත්‍ර ලුදගම පඤ්ඥාර ස්වාමීන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්න්නේ දත සං්ඥාවල පළබිණි කාරණාව හැටියේට බුදුරජණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මතක් කළේ කතමා චානන්ද අනිච්ච සඥා ඉදානන්ද බික්කු අර්ඥ ගතෝවා රුක්කමූල ගතෝවා සුඥාගාර ගතෝවා ඉතිපටි සංචික්කතේ පෘපං අනිච්චං වේදනා අනිච්චා ස්ඥා අනිච්චා, සංකාරා අනිච්චා, විඤ්ඥානානිච්ා විඤ්ඥානං අනිච්චන්ති ඉති මේසු පංච සුපාදානක් අන්දේසු අනිච්චානු පස්සේ විහෙරති. ලස්සන දහම් කරුණක් නැත්තං සංඥාවක් බුදුරජාණන් වහන්සමේ උගන්නන්නේ. මෙතන කියනව පින්වත්න අර්ඥ ගතෝවා අරඥ ත ආරන්නේ කියල කියන්නේ දේශනාව සඳහන් වෙනවා ගමේ ඉදලා බඹ පන්සීයක් එහාට ගිහිල්ලා ශක්තිමත් පුරුෂේ ගල්කැටියයක් විසි කරනවා. ඒ ගල්කැටිය විසි කලාට පස්සේ ඒ ගල්කැටය වැටින්නේ යම්තනකද එතන තමයි ආරන්නේ කියල කියන්නේ. ගමේ ඉදලා බඹ පන්සීයක් එහාට ගිහිල්ල සක්තිමත්පොරුසේ දල්කටයක් විසි කරලා වැටින්න යම්තනගද එතනාරන්නේයයි. අරං්ඥගතෝවා, පෘක්කමූලගතෝවා සු්ඥාගාරගතෝවා. හිස්තනකට හෝ ගිහිල්ලා, ගේකට හෝ ගිහිල්ලා බුදුරජාන් වහන්සේ මතක් කරනවා. ඉතිපටි සංචික්කතේ. මෙන මේ විදියට මිනිහි කළ යුතුයි. කොමන විදියටද. රූපන් අනිච්චං, මේ රූපය අනිත්‍යයයි. වේදනා අනිච්චා මේ වේදනාව අනිත්‍යයයි. අනිත්‍යක පින්වත්ත මේ නිතර නිතර ඔ ඇත්හෝ දේශනාව ලහලතින දහම් කරුණු නැවත බුද්ධි අවධි කරලා විමසා බැලීමක් තමයි මේ වෙලාවෙ මේ සිද්ධ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්දය. රූප වේදනා, සංඥා සංකාර විඤ්ඥාන කියන. මේ පංචුපාදා නස්කන්දය යම්කිසි කෙනෙකුට බලන්න පුළුවන් කොහොමද. අනිත්‍යාදී වසයෙන් බලන්න පුළුවන්නන් මේ යතාස්වභාවය නුවනින් ඇත්තට වටහාගන්න පුළුවංකම තියෙනවා. එතකොට රූපය කියන්නේ රුපපතීති රූපන් කැඩිලා බිඳිලා වෙනසිලා යන නිසා තමයි මේකට රූපය කියලා කියන්නේ. මේ රූපය කවදාවත් අපි කිසිගෙනකොට අපිටෝන විදර පවත්වන්න බැපින්වත්න්නේ. එතකොට මේක ඇතුලේ රත්තරං නෑ. මේක රිදී නෑ. මේක නෙලුම්මල් නෑ. මේක මුතු නෑ, මේක මැණික් නෑ. මේ රූපය ඇතුළේ තියන මහා කුණුකොඩක්. එතට. අතීතෙත් මේ කය මේ රූපේ මහකුණුගොඩක්, දැනුත් මේ රූපයේ මහ කුණුගොඩක්, අනාගතෙත් හැදුුණොත් හැදෙන්නේ ඒත් පෙන්න්න තුළි මහකුුණුකෙඩකින්. එනිසා බුදුරජාන් වහන්ස දේශනා කරනවා කුමකින්ද මේ රූපය කැඩෙන්නේ කුමකින් ද බි දෙන්නේ. සීතලෙන්, උණුසුමෙන් එවාගේම සර්පයක් දෂ්ට කිරීමෙන්, සොරසතුරංගෙන්, ආදී වසයෙන් මේ රූපේ කැඩිලබින්ඳලා. විනාස්ස වෙලා යන්න පුලුවන්කම තියෙනවා. එනිසා භාගතුන් වහන්සේ වදාලා කෙලෙස් තිබෙන තා කල් පින්වත්න මේ රූපේ කෙරි හමකදද වෙන්නේ. ඇලෙනවා. කෙලෙස් තිීන තාක්කල් මේ රූපයකෙරේ හැලෙනවා. ඇලනොත් ගැටෙනවා. ගැටනොත් මුලාවට පත්වෙනවා. මෙන්න මේ තත්ත්යට තමයි කියන්නේ කුමක් කියලද උපාධානය කියලා. එනිසා භාගතුන් වහන්සේ වදාලා රූපස්කන්දය කෙරෙහි ඇලීම ගැටීම මුලාවීම තමයි කුමක් කියන්නෙද රූප උපාදා නස්කන්දය කියලා. එනිසා බුදුරජාන් වහන්සේ මෙහිති පින්නතුනි පැහැදලි කරනවා මේ පංච උපාදා නස්කන්දය. අයිතිවෙන්න පින්නතුනි චතුරාර්ය සත්‍ය මනකොඩටද. දුක්ක කියන කොටසට අයිති වෙන්නේ. දගොට ඉස්කන්ද කියල කියන්නේ රාශියයක් හම නැත්තන් ගොඩක් කියන එක. අපි කියන්නේ ජලස්කන්දය ඒවාගේ ජස්කන්දයැ ජලන්ද ඊට පස්සේ දුක්කක් කන්ද නැත්න් දුක්කදෑ. ඒවගේ පින්වත්න දුක් ගොඩවල් තියනමකී යද්ද. අන්නේ පහ පිළි බඳව බුදුරජාන් වහන්ේ දේශනා කරනවා. මෙහිදී පින්මත්න තවත් කියනවනං අර චුල්ල වේදල්ල සූත්‍රයේදේ. පින්නතුට මතක ඇති විසාක කියන උපාසකතුමා දම්ම දින්නා කියන රහත් භික්‍ෂුුණියයගෙන් අහනවා සක්කාය දිට්ටි ඇතිවෙන්නේ කොහොමද කිය ලැව්වා. දම්ම දින්නා රහත් භික්‍ෂුණිය කියනවා. ධර්මී පිළිබඳව අවබෝධයක් නැති එවාගේම නොහික්මුණු සත්පුරු සයන් නොදක්නා නුවන මදි කෙනා මේ පංචස්කන්දය මමය මගේ කියලා ගන්න තාකල්ල හුට කවදාව සක්කාදිිට්ටියය දුරුවෙන්නේ දුරුවෙන්නේෑ. එන මෙතින් දේශනා කර නො පිලතුනක තැනකද බුදුරජාන් වහන්සේ විසිවදෑරුම් සක්කාදිිට්ටයක් පිළිබඳව. විසිවදරුම් සක්කාාධිට්ටිය කියෙ කුමද. න්න පලවෙෙන එක රූපේනේ ඒ තමයි රූපය ආත්මය ලෙස බලනවා. දෙක්ක ආත්මි රූපය ලෙසින් ගන්නවා. තුන රූපයහි ආත්මය ඇතයි බලනවා.ඒවාගේම ආත්මෙහි රූපය ඇතයි බලනවා. ඒ රූපය ඒ විදිට බැලුවා ඉට පස්සේ වේදනාව හතරාකාරයටත් සංඥාව හතරාකාරයටත් සංකාර හතරාකාරයකටත් විඤ්ඥානය හතරාකාරයකත් මේකට තමයි කියන්නේ විසිවැැදෑරුම් සක්කාදිිට්්‍යය කියලා. වේදනාව බුදුරජාන් වහන්සේ හැඳින්නුවේ දීබබුලක් හැටියට. ඒත් සුවවේදනා, දුක්කවේදනා, අදුක්ක මසුකවේදනා. දීබබුලක ස්වභාවේ තමයි පින්නතුනි, ඒ බබුල ටිකත් දුරක් ගිහිල්ලා. බිදෙනවා තවබුලක් ගත්තා මේක තවටක දුර ගිහිල්. විදිල යනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ දැන් අපි භාවනා කරන්න කොට පින්ලතුනි වේදනනා උපතිනවනි. දැන් ටිකවෙලාවක් වාඩි වෙලා ඉන්න කොට මුල් වෙලාබි හොඳයි තියෙන සැපද ටිකවෙලාක් යැනකොට මතුවෙන්නේ දුක්ඛවේදනාවය. එතකොට සැපවේදනාවක් බලාපොරොත්තුවෙන් ඉරියව්ව මාරු කරනවා. දැන් තියනෙ මොනවේදනාවත්ද. සැපවේදනාවක්. ඉතකොට සැපවේදනාවිදී දුක්කවේදනාව නැති වෙන්නේ දුකනිිත්ත නිසා ධනිත්ත නිසාද. අනිත්ත නිසයි. දුක්කවද සැපවේදනාව නැතිවෙන්නේ සැපවද අනිත්ත නිසායි. නිසා කරන්ටෝනි පින්වත් ඉරියවමාරු කලාට වරදක් නෙවෙයි මේ කියන්නේ. යම්කිසිකෙනෙක් භාමනා කන්නම කියලා. මුළු පැෑ පුරාම කලතිය නිියව්මාරු කරන එකක විතරක් නම් ඒකින් වැඩක් නැ පින්නතුනි ඒකින් වෙලාතියෙන්නේ. වේදනා මොකද කියලා අබෝධ කරගන්න එක නෙවෙයි පෑ පුරාම කළල තින වේදනාවත් එකනකම් පොරබැදිල්ල විතරයි. අන්නේ වේදනා මොකදද කියලා. අවබෝධ කරගන්න පුළුවන්නන්. ඒකට තමයිකුයි වේදනානු පස්සනාව කියලා. ඊට පස්ේ බුදු හාමුදුරු දේශනා කන සංඥා කියල කියන්නේ මිරිගුවක්නේ ඒ බුදු හාමුදුරු දේශනා කන මේ ඇසට. හඹුවන රූපය ලස්සනයි, හෝ අවලස්සනයි. ඒකත් කොටස් වසයෙන් බෙද රූප සං්ඥා සද්ධ සඥා අපි රූපොල ට්‍රැවටෙනවා. ඊීට පස්සේ අපි සංඥ එකන්නේ. සද්ධ සංඥාවට අපි ටැවටෙනවා. හැබැයි ඒ කිසිම රැවටීමක පින්නතුන හඳුනා ගැනීමක මතකතයා ගන්ටෝනේ නිත්‍යභාවයක් නිත්‍යභාවයක් නෑ. එනිසා සංඥාවත් අනිත්‍යයයි. ඊට පස්සේ සංකාර කියලකිවවේ. උමාකාලයේ බුදුරජාන් වහන්සේ කෙසෙල් කඳකට. භාගතුන් වහන්සේ වදාලා මහනෙමි මිනිස්සුන්ගේ සිතිවිලි මතිමතාන්තර, දෘෂ්ටි, මතවාද, ආකල්ප, මේ සියල්ලක්ම තුළ පෙන්න්න තුනි ගොඩනැගෙන්න්නේ මොනොවද. සංකාරය. මේ සියල්ලක්ම තුළ ගොඩනැගෙන්නේ සංකාරය. උන්හසසි උමාාවටගත්තේ කෙසෙල් කඳක් දැන්ල් පළවෙනි පතුර අයින් කරනවා. දෙවෙනි පතුරත් අයින් කරනවා. දෙවෙනි පතුරට වැඩිය තුංගුණනි පතුර සුදුපාටයි. දැන් පතුරු ගලව 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 මේ හොයන්නේ මොකක්ද. මේ කෙල් ගහේ අරටුව තියෙනවද කියලා. දැන් අරටුවක් හම්බෙන්නෑ. දැන් කෙසිල් කඳ පට්ටගැහුේ කවුද. ඒ මනුස් සේමයි. කෙල් ගහ පතුරු වැරිය ඒ මනුස් සේනං කරගහ ගන්නත් ෝනි. ඒ එනිසා සංස්කාර සංකාර එකතු කොලා නං ගෙනියන්නත් ෝනෙ අපි මතමයි. අපේ සංස්කාර පින්නතු නිසංකාර කිසිම කෙනෙක් වෙන කවුරුවත් කන ගහන්නේ නෑ. එනිසා ඒ මනුස්්‍යය නං කෙහෙල් ගහ පතුරු ගැලෙවේ ඒ මනුස්‍ය මතමැරගෙන න්ටත්වෝන. ඒසා මති මතාන්ත්‍ර ආකල්ප දුුෂස්්ටි මතවාද මේ කිසිවක්තුල පින්නතු නි ගතියුතු දෙයක් නෑ ඒ සියල්ලත් නිත්ති වෙනවා. ඊහිට පස්සේ අන්තිමට දේශනා කළේ විඤ්ඥානං අනික්්චන්ති විඤ්ඥානය කියල කියන්නේ සිත. මේ සිත අනාධිමත් කාලයක් තිස්සේ අපි රැවැට්ටුවා කියන බව පින්නතුන් දන්නවා. අපි මේත්තාක් කල් වැඩකළේ හිත ටෝන විදියට. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට කියල දුන්නේ මහනෙනි කිසි වෙලාවක සිත ටෝන විදියට වැඩකරන්නට එපා නොබලා ටෝන විදිරි නොබලා සිත හදාගන්නෑ. අන්නන්නේ කටයුත්ත රහතන් වහන්සේලා බොහොම ලස්සනට පිණඩ තුන සිද්ද කලා. එඒවගේ මෙවෙලා ගන්න පුළුවන් ලස්සන සූත්‍රයක් තියෙනව ංගයුත්ත නිකායේ කඳ සංගුත්තේ අනිච්ච සංඥා කියල සූත්‍රයක් තියෙනවා. දැ බිගනගන්නේ්‍ය අනිච්ච සංඥාකන සූත්‍රයේද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහනෙනි බොහෝකොට වඩන ලද අනිත්‍ය සඥාව තුළ කාමරාගේය ඉතා යික්මට දුරට පුළුවන්ක තියෙනවා. පමක් කැට බදුරජාන් හස දේශ කරනවා. ශරත්කාලේ ගොවිියෙක් නගොලකින් පොළොවෙ තියන පැතිල්ලා තියන මුල් සියල්ලම පන්න තුනේ ගලවල අයිංකරන්නේ අහක් කරන්නේ සිදින් ්‍රැසිඳිල බිදලදාන්න යම්බිදිියකටද බහුල වසයෙන් බඩන ලද අනිච්ච සංඥාවතුොල කුමක්ද දුරු වෙන්නේ. කාමරාගේ දුරු වෙනමකිවවා. උත්මක් දු හදුර දේශ කනවේ සූත්‍රේදීම තනකපන මනුස්සේ ඒ තනකපන මනුස්සය ඒ තනටික කපලා යම්කිසි පැත්තකින් අල්ලගෙන. එහාට මෙහාට ගසා හරින්නේ යම් සේද බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ච සංඥාාව දුරුකරපපුගෙනටත් කාමරාගේ තායික්මනින් දුර ගරන්න පුළුවන්කම තිෙනවා බඩපු කෙනාට. එ වගේම කියනවා ඉළඟ ්මාවෙන් කියනවා කූටාගාරිියක සියලුම පරාල එකතුන තැනක් තියනො පින්නතුනි. අපිකට කියන්නේ කැණි මඩල කියලා. අපිකට කියන්නේ කැනිි මඩල කියලා. අන්නේ කැනිි මඩල සම්බන්ධ වෙනවා. ඒවගේ තමයි ඒ කැනිිමඩ ළඟට සියලුම පරාල නැමිල තියෙන්නේ නැක්ත එකතු වෙලා තියෙන යම් සේද. බුදු හාමුදුරු දේශනා කරනවා, අනිච්ච සංඥාව වඩන කනාට බහුලවස්සයෙන් දියුණු කරන කනාට මහණනි කාමරාගය. ඒතායික් මනින් දුරන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙවේ මල් සුවඳ වර්ගාතර කලු අගිල් මල් නැතන් සුවද අග්‍රවන්නේ යම් සේද ඒවගේ අනිච්ච සංඥාව බේ හෑමදයක්ක් මුදුරුකරන්න අග්‍රයිකිව්වා. තෙනිසා පින්වත්න බුදුරජණන් වහන්සේ දස සඥාාවල පළවෙනි කාරණාව හැටියට දේශනා කළේ අනිච්ච සඥාවයි පින්වත්නී. දස ස්ඥාවන්හි මෙනහි කළ යුතුයි කියලා දේශනා කළ දෙවැනි සං්ඥාව අනත්ත සංඥාවයි. කුමක්ද මේ අනත්ත සං්ඥාව කියල දේශනාවී විස්තර කරනවා ඉදානන්ද බික්කු අරං්ඥ ගතූවා රුක්කමූල ගතූවා සු්ඥාගාර ගතූවා ඉතිපටි සංචික්කති යම් භික්ෂුවක් අරන්නේකට හෝ ගුරක්ෂ මූලයකට හෝ ශෝන්‍යාගාරයකට ගේ හෝ මෙහෙම මෙිනිහි කරනවා. කොහොමද චක්කුන් අනත්තා රූපන් අනත්තා. ඇසත් අනාත්මයි රූපත් අනාත්මයි. ක ඇසත් අනත්යි රූපයත් අනත්තයි. ඊළඟට සෝතන් අනත්තා සද්දා අනත්තා කනත් අනාත්මයි කනටහෙන ශබ්දයත් අනාත්මයි. ඊළඟට නාසය නාසේ දෙ කියෙනකොට ඊරඟට නාසයෙන් විඳින ගඳ සුවද දෙකම අනත්මයි. ඊළඟට පිනත්න දිව දිවත් ව විඳීන රසයත් මේ දෙකම අනත්මයි. ඊළඟට පිනත්නය කයංවිදින ස්පර්ශයත් මේ දෙකම අනාත්මයි. ඊළගට මන ඊළඟට ඒ මන කියන ඉන්ද්‍රියෙන් අරමුණු කරගන්නා වූ ධර්ම ට කියනවා පින්වත්න ඇසකන නාසාධී අභ්‍යන්තර ආයතන හයයි රූප ශබ්ද ගන්දරසස් පර්ෂාධී බාහිර ආයතන හයයි. එතකොට ඉති ඉමේසු චසු අජ්්‍යත්තික බාහිරේසු ආයතනේසු අනත්තානු පස්සී විහරති. මේ අධ්‍යාත්මිකබූදය බාහිරබෝද්ධ ආයතනයන්හි අනාත්මතාවේ දකිමින් වාසේ කරනු පින්වත්න සංයුත්ත නිහායි සූත්‍ර දේශනාවක්තියෙනවා පින්වත් වී නෝපමකින සූත්‍රයක් දවසක් එක රජකෙනුකට අහන්න ලැබෙනවා පින් වතුන හරම ලස්සන වීනානාදයක් දැන් මේ රජ්ජරු සෑහෙන වෙලාවක් මේ වීනානාදය අහගෙන ඉඳලා ඉඳලා රාජපුරුෂයකුට කතා කරලා කියනව පුරුෂය මට මොන ලෝකෙන් හරිකමක් නෑ ඔන්නඔේ සද්‍ය ඕන කියලා. දැන් මේක රාජනියෝගයක් රජපුරුෂයට බෑ කියන්න පුළුවන්ද. බෑ කියන්න බෑ. දැ මොකක් දෝන කිය රජුරු ඕන කියන්නේ මේ නාදය. දැන් රාජපුරුෂයා හොඳයි කියලා ගිහිල්ල ගෙනවඋත්ගෙන්නමකක්ද. ගිහිල්ල ගන්නේ නාද නෙවෙයි. ගෙන්න්න වීනාව. නමුත් රජජුරුවන්ට වීනවිං වැඩැක්ද. රජජුරුවන්ට වීනාවෙන් වැඩක් නෑ. රජ්ජුරුවන්ට ඕන කරන්නේ නාදේ. වීනාව ගෙනල්ල රාජපුරුෂයා දුන්නම කියනවා මට මේකින් වැඩන්නේ මට ඕන අරනාාදය. මහ රජුරුවන් වහංස ඒ නාදේ කියන්නේ තියනෙනයක් නෙවෙයි කියනවා. මේ නාද කියන්න ඇතරම තියෙන දෙයක් නෙවෙයි. මේත් මේ වීනාවේම තියෙනවා උපවීනාව මේ වීනාවේ තියෙනවත් හත්. ඒ සියල්ල තිබුණාට මදිී මනාකොට මේ වීනාව සුසර කරන්න පුළුවන් ශාස්ත්‍රයේ දන්න කෙනෙක් ඕන මේකට. අන්න ඔහුගේ ව්‍යයාමෙන් මේ වීනාව මනාකොට සුසර වෙනකොට එතකොට තමයි මේ හඬ නැගෙන්නේ නමුත් මේ හඬ කියන එක තියන එකක් නෙවෙේ. දැන් රජ්ජුරු ඇත්තටම මේ හොය්හොය වෙහෙසුනේ පින්වොතුනේ තියන එකකටද. තියන එකකට නෙවෙයි. රජ්ජරුවන්ට හොඳටම කලකිරුණා. එහනම් මේ ලෝකයේ අම්තාක් මේ මිහිරි නාදයක් තියෙනවනන්ගේ ඔක්කොමත් මේ වගේනි කියලා. වීනාවල්ල ල පින්නවතුනේ කෑලි කෑලිවලට කෑලි කෑලිවලට පල දෙම පින්නොත්න්නේ. අන්න ඒවගේ තමයි ඇහැට පේන රූපවේවා කණට ඇහෙන සද්ධවේවා පිවත්නී මේවා ඇත්තටම ලෝකයේ තියන දේවල් නෙවෙේ පිවොත්න්නේ.තියන දේවල් නෙවෙේ. ඇහට පිණිච්ච රූපයක් යම් වෙලාවක ලස්සනයි කියල පින්නත්නී සංඥා මහත්‍රයක් එපදුනනම් අතක තියාගන්න. එතන ඉඳල පින්වත්නයේ ලස්සනයි කියලා හඳුනාගත්තු රූපය වෙනස් වෙන ධර්මතාවයට වෙනස් වන ධර්මතාවෙන් යුක්ත යුක්ත දෙයක්. එහෙනම් යම් වෙලාවක ලස්සනයි කියව්වද එතන ඉඳල වෙන්නේ ලස්සනදේම විපරීත වෙනයක යම් කිසි කෙනෙකුට ලස්සනයි කියලා කිව්වද පින්වතුන එතන ඉඳල වෙන්නන්නේ ලසන කෙනා තව ලසන වෙනකද නෑ විපරීත වෙනක පින්වත්න එතකොට අනඒ එක නිසා හොඳට මතක තියාගන්න සම්මාසම් බුදුරජාණන් වහන්සේ පින්නනවා පින්වත්ති මේ ආධ්‍යාත්මික ආයතන හයිත් බාහිර ආයතන හයිත් පින්වත්න අනාත්ම සංඥාව වඩන්න කියලා. එහෙම අනාත්්‍යසම සඥාව වැඩුවොත්. පින්වත්නී සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායි සත්තක නිපාතයේ විදතත සත්ත සංඥා කියලා. ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්කේ අනත්ත සංඥා භික්කවේ භාවිතා බහුලේ කතා මහත්පලා හෝති මහානිසංසා අමතෝගදා අමත පරිෝසාන. මේ අනාත්ම සංඥාව යමෙක් බහුලකොට වඩනවනං මහත් පලයි මහානිසංසදායකයි නිවල කරා යන දිය පහරට බැස්ස වෙනවා නිවලට යනවා. දොක්කේ අනත්ත සංඥා පරිචිතයන භික්කවේ බික්කුුණෝ චේතසං බහුලං විහරතු. යමෙක් මහනිෙනි මේ අනත්ත සංඥාවෙන් සිත පුරුදු කරනවනං. මේකට සිත පුරුදු කරන්න ඕන පෙන්වත්න්නේ. ඊළංගටි කියනවාත් චේතසූ බහුලං විහරතු. මේ අනාත්ම සං්ඥාවෙන්ම බොහෝකොට කාලේ ගිවන වනං. එකැ අපි නිවනට සාදුකාර දෙන්නේ, ඇතු ලාන්තෙන් උපන් වුවමනාවකින් නං. අපේ ජීවිතයේ වැඩිකාලයේ පින්වත්නි වැයිවෙන් ඩෝන ඒ නිවන සාක්ෂාත් කිරීම පිණිසද නැද්ද සාක්ෂාත්කිරීම පිණිසයි. එදකොට පින්වත්න නිවනට සාධකාරදුන්නට බොහෝවෙලාවක් අපි ජීවිතය නඩත්තු කරන්නේ සතරාපායපුරුව වන පැත්තට නම්. පෙන්වත් ඒක සිද්ධ වෙනවාද. ඒක සිද්ධ වෙන්නේ. ඒකයි කිව්වේ මේ භාවනාවන් මේ වඩන දස්ස සං්ඥාවන් පින්වත්න බහුල වසයෙන් වඩන්න ඕන ජීවිතයේ බොහෝවෙලාව එයින්ම ගතවෙන්න ඕන ප්‍රමාදයක් නිසා. ඒකයන්නේ සිහිනුවන පවත්වා ගන්න බැරිවෙච්ච ොහොතක ඒ සං්ඥාවන් හිතෙන් ගිලිහිුණොත් මිසක අනෙක් වෙලාවක දෙනම් මේ සංඥාවන් හිතෙන් ගිලිහෙන්ට දෙන්න හොද දෙන්න හොඳ නෑ. එහෙම බොහෝකොට සිත පුරුදු කළොත්. ඉමස්මිංච සවිඤ්ඥානකයේ කායේ මේ ස්ඥා විඤ්ඥානයේ සහිත කයිප. බහිද්දාච සබ්බ නිමිත්තේසු. බාහිර සියලු නිමිතිවලත්. අහිංකාර මමිංකාර මානාපගතන්. මම මගේ කියන පින්වත්න මානයෙන් අපේසිත ගැලවෙනෝ කියනවා. මම කියලා මගේ කියලා ගන්න මේ මානයෙන් පින්වත්නි අපේ හිත නිදහස් වෙනවා දුරු වෙනවා. මේ සියලු දේවල් හි. උපේක්ෂාව හෝ පිළිකුල මනාකුට සිතේ පිහිටනවා කියලා සම්මාසම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා පින්වත්න එසේ වඩන්න තියෙන දෙවැනි සඥාව ගිරිමානන්ද සූත්‍රයේ සඳහන්කළේ අනත්ත සංඥාව. ඊළඟට පින්වත්න බුදුරජාණන් වහන්සේ දස සංඥාවල තුංවනි සංඥාව හැටියට දේශනා කරන්නේ. අතමාචානන්ද අසුභ සඥා. ආනන්ද අසුභ සංඥාව කියන්නෙකු මත්ද. ඉදානන්ද බික්කු ඉමමේව කායං උද්ධන් පාද තලා අදෝකේස මත්තකා තචපරියන්තන් පූරං නානප්පකාරස් සසුචිනෝ පච්චවෙක්කතේ. අත්තිමස්මෙන් කායකේසා යනාදී වසයෙන් දෙතිස් කුණප කොට්ටාස්ස පිළිබඳවයි සු සංඥාවිදී බදුරජාණන්හන්සේ පැහැලි කරන්නේ. එතකොට දේශනා කරනවා මේ පාතලෙන් උඩ කෙස්මතුවෙන් යට අසුචියෙන් පිරුණු මේ සෑම දේකම පින්න තුනැති එන්නේ අසුභයයේ. ඒවිතරක් නෙවෙයි බුදුහාමුදුරු වදාලා එක අවස්ථාවකදී හරියට මේ කය විදදි අතුචි කදක් වගේ කිව්වා. අසුචි කලයක් වගේ කිව්වා. මේ ලෝකෙ අපි අම්මයි කුසේ ඉන්නකොට අම්මගේ කුණු, මල, මූත්‍ර මේ හැම දෙයක් පින්න තුන අපේ යගේ ගෑවෙනවා. වැැසිකිි ලිවලක පනුවෙක් ඉන්නේ යම්බෙදියකටද අපි මෞකෙේ හිටියත් පින්න තුනේ විදියටයි. මේ නිතර නිතර මෙිහෙ කරනකොට නැතන් කල්පනා කරනකොට හඳුනාගන්නකොට පෙන්නතුනි මේ ජීවිතේ යතාස්වභාවය නුවනින් දකින්න පුළුවන්කම තියෙනවා. එසා බුදුරජාන් වහන්සේ මෙහෙම දෙයක් දේශනා කළේ අපිට මේ ජීවිතේ යථ ස්වභාවය කියනක නොුවනින් දකින්නටයි පෙන්මත්න්නේ. බුද්ධකාලි හිටියා රාජ දත්ත කියල සාමින්න් වහන්සේ නමක්. උන්වවාහස දවසක් සුසාන ූමීට ග කියා භාවනා කරන්න. ලස්සන කාන්තාවක මලසරුටක් ඉදිරිපිට ඉඳගෙන. රජදත්ත හාමුදුරු භාවනා කළා. උන්වන්සේ අන්තිමට කියනවා. බතක් පිසෙන්න කලින් මං ඉක්මණටතනින් අහක් වුණනා කිව්වා අයින් ගුණ කිව්වා. මොකදද මේ කියන්නේ. බතක් පිසෙන්න කලින් ඉක්මන්ටතනින් එවත් වුණනා කිව්වා. ඒක කියන්න පෙන්වත්න්නේ. මේ කාන්තාවගෙනැත්තම් මේ මලසිරුරේ. බට ඉදිමිලා දෙකට පැලෙන්න කලින්. මං එක්මන්්ට ධර්මය අවබෞද්ධ කරගත්තා. ඒ කියන්නේ. බඩ ඉදිමිලා දෙකට පැලෙනකං මට ඉන්නෝනුනේ නෑ ඊට කලින් මට ධර්මය අවබෝධනා කිව්වා. අපි කවුරුද්දන්නවනේ මේ සරීරය සුසානගත කලාට පස්සේ. මින පෙට්ිය ගනන් තියෙන්නේෙ පෙට්ියත් පැල්න තරමට මේ සරීරී ඉදි වෙනවා. එහෙමැනැතුව නිකං ගිහින් දැම්මොත්. යම් දවසක ඉදිමිලා ඉදිමිලා මේක පැලිලා සැරවටික උඩට විසි වෙනවා. විසිවනාම ඒ සරවටි වැටෙන්නෙත් එ මලසිරුට උඩටමයි. ඉන් පස්සෙ හොයන්න බෑ මේ ස්ටියක මල සිරුදත්ද. පුරුේග මල සිරුද කියලා හොන්න බෑ. එබඳ සරීරයක් මේ තියෙන්නේ පින්මත්. එබඳ කයක් මේ තියෙන්නේ. එහෙමත්උනාට පස්සේ ගීන් දැම්මහම සත්තුත් උන්ටෝන ටික විතරයි පින්නතුනිිකන්නේ. කපුට මල සිරුක ඉස්සල්නම් වැැවිල්ල මහන් ඇස් දෙක උුඩ ඇස්තක ගුල්ලගෙන කනවා. මේ ඇසදකේ තියනව යුක්. ඒ ෂ් මේ කපුුට රාගෙන බොනවා. ඒ වැඩේ කරගත්ත වූ ගියා. බල්ලු සිවල්ලු ආදී සත්තු හරියාසයි බඩවැල් කන්න. උම් බඩවවැල් ටික ඇදගෙන කනවා. තවස් සත්තු එකම සුසානභූමේ මීටට දෙසීයක් තුන්සියක් එහාට මස්කෑල් ලදගෙන යනවා. තනෙන් කන්නේ. නිසම් මතකතියාගන්න බොහෝ සතුන්ට පුොද වූ. සරීරයක් පින්නතුන් මේ අප පිට යෙන්නේ. එනිසා මේ කැතුලේ බොහෝ පනුවජීවත් වෙනවා උන්න දන්නෙත් මේ කැතුලේ උන් කන්න බොන්නෙත් මේ කැතුලේ උන් වැසිගිලි කැසි කල කරගන්නත් කරන්නෙත් මේ කැතුලේ උන්ගේ හොස්පිටල එකකත් මේ කැතුලේ ඔක්කෝම කරන්න පින්නතුළි බේ සරීරය ඇතුළේ එබඳ කයක් මේ තියෙන්නේ. එ බදු දුර දේශන කළේ මෙම ගැන හිතන්ටෝනේ කල්පනා කරන්නට ඕනේ එතකොටජීවිතේ ලස්සන සංඥාවක් කැටේට පෙන්නතුනි. අසුභ සං්ඥාව දියුණු කරන්න පුළුවන්. ඒ විතරක් නෙ වෙයි. භාගතුන් වහන්සේ වදාල මේ කුණපකොටත් තිස් දෙක. ඔයත්තන්ට මතකද පටවි, ආපෝ, තේජෝවායෝ. සතරමා ධාතුන් ගෙනොයි මේ රූපය. ඇදන කියල බදු හමුදුුව ප්‍රදේශ කලා. එතකොට පින්නතුන් දැන් දන්නවා දෙතිස් කුණපවලින් පටවිධාතුවට කොටස් කියයක් කයිති වෙනවද. විස්සයි. ඒ තමයි කේසා ලෝමා නකා දන්තා මෙතැන් සිට කරීසං කියන තැන දක්වා තියෙනෙ පටවි තදගතියට අයිති. වි. ඉට පස්සේ ආපෝධාතුවටයිතියේ කොටස් දොලහක්. එමොනවද පිත්තන් සෙම්හන්, පුබ්හෝ, ලෝහිතන්, සේදෝ, මේදෝ, අස්සු, වසා, කේලෝ, සිංගානිිකා, ලසිකා මුත්තන් මත්තකේ මත්ත ලුන්ගන්තයේ.ටනක ක. තෝම පින්වත්න්නේ බැගිරන්න දේවල්. එට පස්සේ තේජෝධාතුවට අයිතය කොටස් හතරක්. ඒ තමයි සිංගලෙන් කියනවනම් දිරීම දැවීම තැවීම සහ පැසවීම. මේ අපි කන බොන සෑ ආහාරයක්ම දිරවන්නේ දවන්නේ පැසවන්න තවන්නේ මොනධාතුවේ බල්පෑමෙන්ද. ඒ ජෝධාතුවයි බලපෑමි. පින්වත්නේ පින්නතුන්ට මතක ඇති ලස්සන උපමාාවක් තියනවා පච් ත්‍රත්්‍යච්ච බටඒට එක පැත්තකින් වතුරධානවා. ඒදාපු වතුර ටිකම එහා පැත්තෙන් භාජනයක් ඇල්ලුවෝත් ඒටිකමයිද. ඒ ප්‍රමාණමෙයිද නෑ එනම් කොමකින්ද ඒ අඩු කළේ බලප එනිසා අපි කනබොන මේ සෑම දේකම් පින්නතුනි අවශ්‍ය ටික විතරක් මේ සරියරයට උරාගෙන අනවශ්‍ය ටික කුන්ඩුඩු වසෙන් එළිට දානවා. නව දොරකින් අසුචි වැගරෙන සරීරයක් දරංගින් අපිට පින්වත්න්නේ බුදුරජාණ වහන්සේ දේශනා කළ අන්නේකයි අසුබේ මිනිහි කරන්නට කියලා. ඉට පස්සේ අන්තිම කාරණාව තමයි වායෝධාතුව. වායෝධාතුව ටයිටී කොටස් පිනතුන්ට මතකයි උද්ධංගමාවාතා, අදෝගමාවාතා, කුච්චිසයාවාතා, කොට්හස්සේවාතා එවාගේ අංග මංගානුසාරීවාතය අස්වාස පස්වාසවාතය. එතකොට මේ තේරුම් ගණටඕනේ පටවිධාතුුවට කොටස් විස්සයි, ආපෝධාතුුවට කොටස් දොළහයි තේජෝධාතුවය කොටස් හතරයි වායොධාතුවය කොටස් හයයේ. මේ තමයි ේරූ පේ හැතුනේ. පින්වත්න බුද්ධකාලෙ හිටිය කුල්ල කියල සාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේට පුදුම රාගයක් තිබුණේ. දවසක් බුදු හාමුදුරුව කුල්ල හාදුරඋහන්සේ නම කොල්ල. ඒ කොල්ල හාමුදුරු යමනවා සුසාන භූමියයට. එදා ගේනව පින්වත්න ලස්සන කාන්තාවගේ මලසිරුටක් සුසාන භූමියයට. ඒ මලසිරුට ළඟ ඉඳගෙන ොල්ල හතුතරු ාා කරනවා. පින්වත්නි බලගින්න මලකනේ ට්‍රරාගේපතුනා. බලංගින්න මළකන ්‍රාගගේහිපතුනා. අයනවා පන්සලට ඒල බු හාන්තුරන්ට කියන කල්ල හාමුදුරුව බදු හාමුතුරු මට බා කරන්න බැයිකිවා. බුදු හාමුතුර දෙෙවිනි දවස තුල් හාතුර යමන වසසාන ූ මියයට ඒ මලසුර දිහාම් බලංගින්න කියලා දෙවෙවිනි දවසෙත් බලගන්න මලකුණන රාගීපතුනා. තංගිනි දසත් එෙමයි හත්තර පිනි පස්ස වනි දවසෙ වෙන කොට තමයි. අර මුලින් අපි කිව්වගේ ඒ කාන්තාවගේ බඩ නතං සරීරය ඉදිමිලා පැලිලා ඇතුලින්න පණුව කෝම එළියටනකොට තමයි කුල්ල හා මුදුරුවන්ට රාග නැති වුනා කියලා කියන්නේ. පින් අත්තකොට හිතාගන්න පුළුවන්ද රාගේ බලවත්තරම කොච්චරද කියලා. එතකොට රාගේ වැටි කෙනෙකුට හොඳම භාවනාව, හොඳම සංඥාව තමයි මොන සඥාවද? අසුබ සංඥාව. ඒ අසුභ සඥාව හොඳින් දිවුණු කර ගත්තා කියල කැන්නේෙ වැඩුවා කියල කියන්නේ ඒ පුද්ජලයා මේ සරී රේටවත් කිසිදු ආසාාවක් ආසාවක් නෑ. තමන්ගෙවත් අනුංගෙවත් ඒ කිසිදේකට පින්වතුනි ආසාවක්. ඔයත්තන්ට මතකද බුද්ධකාලෙ හිටිය සුභා කියලතිරෙනිය. ලස්සන කාන්තාවක් නේ. ඇයටත් වඩා ලස්සන ඇගේ ඇස් දෙක. ස්ටී දූර්තෙක්. දවසක් සුභාතිරණයටට ඇවිල්ල කියනවා. ඇස් දෙක බොහොම ලස්සනය කියල වරණා කළා. ඇස් දෙකම් වරනා කරන්නගොට සුභාතරණය කියනවා මනුස්සයෝ. මේ ඇස් දෙක මොනතරං වරනාා කළත්. මට රාගයක් උපදින්නේ උපදින්නේ ෑනේ. ඇස් දෙක නඕනේ මතක තියාගන්න මනුස්සයෝ. මේ ඇස් දෙක හරියට ගස් බෙනයක තිනෙන ලාටුවක් වගේ කිව්වා. ගස්වර ලාට ඕන විලක් ගලවන්න පුළුවන්න. ඒ වගේ සුභාතරණිය කියනවා මේස්තකත් ගස්සමල කලාටුවක් වගේ ගලවල දෙන්න කි්වා. ඇස් දෙදකනේ ඕනි දුන්න ගලවලම. පිනතුන්නට තේරෙනවදතකොට. ඒ හොඳ සංියාවක් නැතන් අරමුණක් හිත්තබේ දිියුණු කලාම පින්නතුන ඒ සුභාතරණියයට මේ ඇස් දෙකටවත් කිසිම ආසාවක් නෑහ. ඒැනේ ධර්මයත් එක්ක යන ගමනක විමුක්තිසුවේ සලසාගත්තට පස්සේ පයත්තන් ේරෙනවද මොනතරන් සවුවක්. මේ ධර්මය තුළ පින්වත්න්නේ භුක්තිවි දින පුළුවන්ද කියලා. ඒවිතරක් නෙවෙයිට. භාගතුන් වහන්සේ වදාලා දෙපැත්තෙන් කට ගැටගහපු. මල්ලක් තියෙනවා. මේ මල්ල මේ දෙපැත්තෙන් කට ගහ මේ මල්ලේ ්‍යාන්නේ එකේකම පුරෝල තියෙන්නේ. මනුස්සෙක් මේක පැත්තක කටක් ලිහනවා. ලිවට පස්සේ මේක මෑ ඇට මුංඇට ගොල්ුවට මේ ආදී වසයෙන් නොෙක් දා්‍ය වර්ග එකින් එක එකින් එක මේ මනුස්සය කරන්න මොකක්දවෙෙන් කරනවා. අන්නේ වගේ බුදුරජාන් වහන්ේ දේශනා කළ නොවනැති කෙනා මේ සරීරයේ දෙස බලන්න අන්න අන්ඩේ විදියට කිව්වා. එනිසා භාගතුන් වහන්සේ වදාල මහනෙනි සුසාන භූමියයට ගිහිල්ල බලන්න තේරුම් ගන්න පුළුවන්. ඉලබ කම්බුල් දෙක දැන්ගේ මසිරේ නෑ. ලස්සනට පාටකරපු තොල්පෙති ඒ මලසිරුරේ නෑ හරියට ඇස් දෙක වලවල් වලවල් දෙකක් වගේ. ඒ කිසිවක් මලසිරුරේ නෑ එතකට තේරෙනවද පින්නුතුනි එබඳ කයක් තොල කව දාව සුභසයෙන් ගන්න බුදුරජාන් වහන්සේ අපිටි ගැනුවු එනිසා භාගතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ ග්‍රිමානන්ද සූත්‍රයේ දේශනා කරන්ටේ දොනු තුංවනි සං්ඥාව තමයි අසුභ සඥාව. පින්වත්න මෙනෙහි කරන්න කිව්ව හතරවෙනි ස්ඥාව පින්වත්න ආධීනව සංඥාවයි. ඉදානන්ද බික්කු අර්ඥ ගතූවා, රුක්කමූල ගතූවා, සු්ඥාගාර ගතූවා, හිතිපටි සංචික්කති. ආනන්දය යම් භික්‍ෂුවක් අරන්න්‍ය ගතව වේවා, ෘක්ෂමූලිකව වේවා, සුුණ්ඥාගාර ගතව වේවා මෙසේ මෙිනෙහෙක් කරනවා. කොහොමද බහුදුක්කෝකෝ අයං කායෝ බහු ආදීන වෝ. ඉති එමස්මින් කායි විවිධ ආබාදා උපජ්්‍යහන්තී. බහුදුක්කෝකෝ අයංකායු, අයංකායු මේ කය බහුදුක්හෝ, බොහෝදුක් උපදවන බොහෝ දුක්වලට ස්වභාවවෙච්ච තන පි නොත්. මේ කය බොහෝදුක් උපදවන බහු ආදීනවෝ බොහෝ ආදීනව තියන ස්ථානයක්. ඉති ඉමස්මින් කායේ විවිධ ආබාදා උපජ්ජන්ති. මේ කයේ මේ ආකාර නොයෙක් ආභාද උපදිනවා. මොනවද චක්කුරෝගොහෝ, සෝතරෝගෝ, ගානරෝගෝ, ජෙවහාරෝගෝ, කායරෝගෝ සීසරෝගු ආදී විදිහට පින්වත්නිි දේශනාව විස්තර කරනවා මේ කයි හැදෙන ලෙඩ මේ කයේ උපදින දුක් මේ කයි තියෙන ආදීනව. පින්වත්න ඉහත සඳහන් කලා මේ කයි යතා ස්වභාවේ. පින්වත්න පාදතලින් උඩ කෙස්රුදින් පහළ සම වටකරගත්තු මේශරීරය, නාන ප්‍රකාර අසුචිවලින්ම පිරිලා කියලා. අන්න එබඳ වූ සරීරයේ ඉදිකට්ටක තුඩකින් පින්න්නොතුනේ තනක් සලකුණු කරලා මෙන්න මෙතන ලෙඩක් හැදිින්නෑ කියලා කියන්න තනක් තිය නොද. මෙච්චර වූ සරීරයක ඉදිකටුවකින් පෙන්වත්න ඉදිකටු තුඩකින් තැනක් පන්නලා මෙතන ලෙඩක් හැදිිනෑ කියල කියන්න තන එහිමෙකක් නෑ පෙන් න්නොත්ේ. මොන තරං ඇලිලා මොනතරං උද්ධාම වෙලා පින්වත්ති මේ කයපි පරිහරණය කළත් මතකතියාගන්න මේ කය ලැබුණ කරුමිටි කියලා. සසර කරමීන් හටගත්තුවි එකක්ටම එක. කර්මයන් සකස්වෙච්ච මේ කය පින්වත් නඩත්තු කරන එක තමයි පිවත්න ඊළඟ කරුමේ. නිමාවක් තියෙනවද මේ කය නරත්තු කරන එකේ. නෑ පින්වත්න. ඔබට වයස අවුරුදු කියද, තවමත් පින්වත්න මේ කය නඩත්තු කර ලවසානයක් අවසානයක් නෑ පින්වත්න ඒ තර බොහෝ දුක්කුපදවන එකක් මේ ශරීරය බොහෝ ආදීනව තියන එකක් මේ ශරීරය දේශනාවේ කියන්නේ එකයි බහු දුක්හෝකෝ අයංකායු බහෝ ආදීන වූ බොහෝ ආධීනව පදධවනදයක්. ඇ රෝග ඇසෙත් ලෙඩ තියෙනවා කනෙත් ලෙඩ තියෙනවා නාසේත් ලෙඩ ඊළඟට පින්වත් දිවෙත් ලෙඩ කෙත් ලඩ ඔළුවෙත් ලෙඩ ඒ ලෙඩාතරත් පින්ත්ී ලෙඩ නැති තැනක් නෑ ඒ ලෙඩාතරත් පින්වත් නාන ප්‍රකාර ලෙඩ තියනවා පින්වත්නී මේ ඉර්තූන්හි වෙනස්කම වැඩි වනත් පින්වත්ති වෙනස් වුනත් මේ කයට ලෙඩෙහැදෙනවා. සීතල වැඩි වෙනකොට සීතල නිසා මේ කයි ලෙඩි වෙනවා. මේ කියන්නේ ඔබ මම හරිී ඇල්මෙන් පරිහරණය කරන හරී ඇල්මෙන් පින්වත්ති නඩත්තු කරන මහා සම්පත්තියක් කියලා හිතාගෙන ඉන්න කයිගෙන. මොන තරං සර්වාබරණින් සැලසුවත් පින්වත්න කයේ අතා ස්වභාවය ඕකද නැද්ද ඒ යථ ස්වභාවේ කයි. පින්වත්නී සීතල වැඩිවෙන කාලෙට සීතල හින්දත් මේ කයි ලිඩිවෙනවා. ඒ කාලෙට අපිට මහන්සි වෙන්ඩ වෙනවා ඒ සීතල සමනය කරගන්ඩ. ඒ සීතල ක්‍රමක්‍රමයෙන් පහවෙලා ගිහිල්ල පින්වී තාම ඌෂ්ණ කාලයක් එනකොට පින්වතුනේ මේ කය හරීයට සූපත්වෙන ඕොද නෑ පින්වත්නී ඒ වැඩිවෙන ඌෂ්නය නිසා පින්නවතුන ඊ ළඟට ඩිවෙන්නඩ පටගන්න. එදාට අපිට සිද්ධ වෙනවා ඒ ඌෂ්ණ සමනය කරගන්න. නැත්තන් දුකයි නැත්තම් වේදන අවයි. ඊළඟට පිවත්ති ආපහු කාලයක් එනවා පින්නත් හොටම වහිනවා. වහින කාලෙට පින්නතුනේ වැස්ස නිසා පින්නතුන මේ කා ආපහු ලෙඩවෙනවා. බලන්නකො නොයෙක් නොේ කරුණුවලින් ලෙඩ වෙන. ඊළඟට පිවත්න කර්ම වේපාක වසයෙන් හැදෙන ලෙඩ තියෙනවා. ඒ විතරකුත්නෙවෙයි පින්වත්න මේ කයේ අපේ විසම පැවතුම් හිටගෙන හිටිය වැඩිවුනොත් ඒත් ලෙඩ. ඇවිදින්න කියලා කියනවා ලෙඩාඩු වෙන්ඩ ඇවිදල වැඩිවනාමත් ඇවිදල වැඩි වෙනගොත් ලිඩ මෙච්චර ලෙඩවුණනේ මං ඉඳගෙනමන හිටිය කියලා සමහරු කියනවා. රජකාරරි කරන කාල ඉඳගෙනම හිති. ඉන්දගෙන හිටපුුවයයි ඉඳගෙනම ඉඳලා ලෙඩ වෙලා හිටගෙන හිටපුය හිටගෙනම ඉඳලා ලෙඩ වෙලා. කවරුවත් පින්වතන මෙන්න මේ විදිහට ඉහිටපු නිසා මගේ ෙඩ හොඳ වුණනා කියලා මේ ලෙඩ අඩුුණනා කියලා. මේ හින්ද මට කා කිසිව ලෙඩක් හැදුුනෑ කියලා. එහෙම කෙනෙක්ින් නොද. එහෙම කෙනෙක් නෑ. මට මේ ලෙඩක් නෑ මට කියලලා පිනත්න යමෙක් කියනවාවන බුදුහාදුරුව වදාලිමකක්ද. ඒක ඔහුගේ මෝඩකම මිසක වෙන දෙයක් නෙමේ කිව්වා. නමුත් මේ හැදැල්ලෙ ලෙඩා අතර පින්නවත්නේ අපේ ස්භාවයක් තියෙනවා. දතෙත් ලෙඩ හැදෙනවා. බඩෙත් ලෙඩ හැදෙනවා. දතේ ලෙඩක් හැදුනම අපි කෑගහන්න පිවතුන යනේ ඕන ලෙඩක් හොඳයි. මේ ධතේ අමාරුව නැතුව කියලා එකොට අන කොක්කොම ලෙඩ හරි හොඳ දේවල් කියල් අපිට හිතෙනවා. දැන් දතේ අමාරුව හදිරට ටිකදවක් යනකොට බඩේ අමාරුව ැදන අපි කියවා දන්නේ මේ හදිච්ච බඩේ මාරුවට වඩා අර එදා හැදිච්ච ධතේ අමාරුව හොඳ අමාරුයි කියලා නැ එදාට කියනවා අනේ ඕන එකකි වෙසන්ඩ පුළුවන් බඩේ අමාරුවනි වෙසන්ඩ බැරි ැ පි ලාංක සති වෙන ෙඩක් හෙනවා. ඊට පසෙමකද වෙන්නේ. තුන්වෙනි සතියේ අර ලෙඩ දෙකම හෝද වෙනවා එකන හොඳයි වෙනවා. ඒ හැදිච්ච ලිඩේ නරක වෙනවා. දැන් මේක පින්වත් හරියටම තේරුම් ගන්න ලෙඩ තුනම එක වැර හැදින් ඕන දවසක. එතකොට තෝරගත්තහින කෝකද හොඳ කියලා. පින්වත්න අපි හරි නුවන වහගෙන ජීවත්වන්න හදනොවා. නුවන වහගත්තා කියන්නේ සිහිය නැතිකරගත්තා කියන්නේ මතක තියාගන්න ඇත්ත බොරුව වෙනවා නෙමේ පින්වොත්න්නේ. යතා ස්වභාවයේ පින්වත්න නැතිවෙනව නෙමෙයි ලෝකයා යතා ස්වභාවය අමතක කරන්න උත්සාහ කලාට ලෝකයායට යතා ස්වභාවේ නැති කරන්න නැති කරන්න බෑ පින්වති දුක කියන එක දුකමයි පෙන්වත්. ඒ දුක විින්දින වෙලා විදදිී තමයි පින්වත්න්නේ අපිට ඒ හොඳට දැනෙන්නේ නමුත් පුංචි කාම අරමුණක් එනකොට පින්වතුනේ අර ඒ කාම අරමුණෙන් අපිට අර දුක අමදක කරලා දන්න හොඳ පුරුද්ධත්තියනවා. ඒ නිසා මතක තියාගන්න මේ කය බොහෝ ආදීනව සහිත එකක්. ඒ ආදීනව සහිත භාවය හොඳට මෙනෙහිකලොත් නුවනින් සිහිකලොත් පින්වත්නේ. කෙලෙස් සතුරන් නසන්න ඒ මනසිකාරය පුදුම උපකාරයි. ආනිසංසත් පින්වොතුනේ මහත් පලයි මහානිසංස දායකයි මේ ආදීනව සං්ඥාව වඩන කෙනෙක් පින්වතුනෙ මේ ආදීනව තියන සංසාරෙම තව තැනක නතරවෙෙන්ඩ හිත හදනාගන්න ව කියලා එකක් නෑ පින්න්නොත්නේ. ඒ නිසා මේ ආදීනව සං්ඥාව වඩන ශ්‍රාවකයා, නිවනට යන්න දිීපාරට බැහැන්න ශ්‍රාවකයක් වෙන. එනි සා සතාගත බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියලා අනන්ද හාමුදුරුවන්ට වදාළ සිව්වැනි සං්ඥාව ආධීනව සං්ඥාවයි. පින්වත්න බුදුරජාණන් වහන්සේ සිහිකරන්නට කියපු පස්සුනි සංඥාව තමයි කතමාචානන්ද පහන සං්ඥාව. ඉදානන්ද බික්කු උපපන්නං කාමවිතක්කං, නාදිවාසේති පජහති විනෝදේති, භ්‍යන්තියේකරෝති අනභාවංගමේති. උපපන්නං ව්‍යාපාදවිතක්කං, උපපන්නං විහින්සාවිතක්කං උපපන් උප්පන්නේ පාපකය අකුසලේ දම්මේ නාදිවාසේති පජහති විනෝදේති, භ්‍යන්තීකරෝති අනභාවං ගමේතිේ. පහන සඥා කියල කියන්නේ ප්‍රහාාණී කරයුතු සංඥාවන්න. ඒ තමයි භාගතුන් වහාසේ දේශනා කරනවා ආනන්ද උපපන්නං කාමවිතක්කන්. ඉපදුනු කාම සහකත සිතිවිල්ල විතක් කියලකෙන සිතිවිල්ලටනේ සිතිවිල්ල. උන්මාන්සි පැහැදිලි කරනවා. උපන් ව්‍යාපාද සිතිවිල්ල. උපන් විිහිංසා සිතිවිල්ල කොහොමද. නාදිවාසේති යබි එකක් ගම පින්නතුනි යම්කසි කෙනෙක් එක් කාමය නාදිවාසේති නොයිවසාද. පජහති අත්හරිනවද විනෝදේති දුරුකරනවද, ්‍යන්තිකරෝති නැති කරනවද, අනභාවංගමේති, අභාවයට පත්කරනවද උප්පන් නඋප්පන්නේ ඒ යන්නේ නැවත නැවත උපදින ස්වභාවය නැති කරනවද පාපකේ අකුසලේ දම්මේ ලාමක අකුසල ධර්මයන් දුරුකරනවද මෙන්න මේකට තමයි කියන්නේ. පහන එකනේ කාම සඥ්ඥාලිකනේ කාමවිතක්ක ව්‍යාපාදවිතක්ක බිහින්සාවිතක්කය. ඒ ප්‍රාණය කළාට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ කාම් විතර්කයක් ඒ ඇන්නේ සිතිවිල් කාම සහග සිතිවිල්ලක් ඉපදුනාට පස්සේ කරන්ටෝනේ මොකදද ඒ සිතිවිල්ලහි ආදීනව අබෝධ කරගන්ටෝනේ එහමනැත්තං නෝනි වැෙනිහි කරලා ඒ උපන් කාම සහග තරමුණ නැත්තන් ඒ සිතිවිිල්ල දුරින්ම දුරු කරන්නටඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දකින්න තියන මේ හැම ලස්සන වස්තුවක්ම කාමයද්ද නැද්ද. මේලෝක දකින්න තිය හැම ලස්සන වස්තුවක්ම කාමයද නෙද්ද. නෑ. මේ ලෝක හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ නිබ්බේදික සූත්‍රයේ දේශනා කළා නේතේ කාමා යානි චිත්‍රානි ලෝකයේ. මා නිමේ ෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමියෝ නෙවෙේ. සංකප්ප රාගෝ පොරිසස්තකාමෝ. සංකල්ලප වසයෙන් ඒ පුද්ජලයා ඒ වස්තුවදිහා බන්න විදියට තමයි කාම සහග සිතිවිලි ඇතිවෙන්නේ. තිිට්ඨන්ති චිත්‍රා නිතතේව ලෝකයේ ඥානවන්තය කරන්න මොකක්ද ලස්සනද දෙවල්ලො හිතිබුණනාදෙන්. අතත්ත දීරා වෙනය අන්ති චන්දන්ති. ඥානවන්තය කරන්න මොකද ඒකෙරෙහි තියන යම් කෙසි චන්දරාගයක්ත් තියෙනවනං නැත්තං කමැක්තක් තියෙනවනං ආනක බොහෝම ලස්සනට පින්නතුනිි න එක නැති කරනවා. එස මතකතියාගන්න මේ ලෝකයේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවකාම කාමයක් කාම අපි වස්තෝතියක් යම්බිදියකට බලනවද එතකොට තමයි. ඒ කාමය නැත්තන් ග්‍රාගයහෝ ගාගේයහෝ ඇතිවෙන්නේ. දැක් පින්වත්න. කාම සහග සිතිබෙලි ප්‍රාණය කරන්න කියල හිතාගෙන. ගියම් කසි කෙනෙක් කැලෑඇවට යනවා. අරන්නගෙටනව කියල හිතමකෝ. එහෙම ගියත් ඒ පුද්ගලයට කාමයක්න් නැති කරන්න බැරිනං. ඒ කාග කොතන වරද්ද. ආරන්ඩෙ වරදද්ද. නෑ. ඉස් සිතේ ස්වභාවය වරද මිසක පින්නතු නැත්ත හිත හඳුනාගැන්නට බැරි ස්වභාවය මිසක. වෙන කිසි වරදක් නෙවෙේ. එනිසා කාමේ නැතිකරන කෙනකුට ව්‍යපාදය නැතිරන ගෙනකුට විහිංසාාව දුරගරන කෙනෙකුට නගරයත් ආරන්නයක් බවට පත්කරගැන්ඩ පොළුවන්. ලස්සන කතාවත්වයනව පෙනවන්නේ. සාමීන් වහන්සල දෙනක් හිටිය හරීම කල්්‍යාන මිත්‍රයි. එක ස්මීන් වහන්සරමක් හිටිය තුූපාරාමේ. උන්වහන්සේ අනිත් කල්්‍යාන මි්‍ර හාමුදුර හිටිය ආරන්නේ. ආර්‍ය හාමුදුරුවෝ දවසක් කල්පනා කරනවා යන්ටෝනි තූපාරාම් පැත්තේ. ඇයි මගේ කල්්‍යයාන මිත්‍ර හාමුදුරු බලන්න. වැඩම කළා. තූපාරාමය කියන්න යමක් ලැබෙනතනක්. අරන්නේය කියන්නේ එහෙම ලැබෙනතනක් නෙවෙයි. ආරණ්‍ය හාමුදුරුව වඩිනව තූපාරාමිට. වැඩම කලා මාහස වඩිනකොට හවස්සුුණ. ගිලම්පසටිකක්කත් හරියට නැතුූ පරාමි. එදාරෑ ගත කලා ඊට පහුදන් මේ දෙනවම් පින්ඩපාති වැඩිය. පිණ්ඩපාත වැඩියට මොකද පින්මත්න්නේ හරි හමන් කුස පෙරෙන්න්න ආරයක් නැතම් පින්ඩ පාතිිකක්කත් දෙනමට හබුන්නේ. දැන් ආරන්න්‍ය හාමුදුරුවු කල්පනා කරනවා මීට වැඩිය හොඳයිනේ. ආරන්නේ. මීට වැඩි හොදයින. ආරන්නේ. ආරන්න්‍ය හාමුදුරුව දැංකතා කරන වඩින්ට තූපාරාමේ හාමුදුරුවන්ට යං අරන්නේට කියලා මගේ ආරන්නේට කියලා. දැන් සූදාන වඩින්න. මේ වඩින්න සූදානං වෙනකොට තූපාරාමේ හිටපු හාමුදුරුවෝ එක සැනින් සූදානං වුණ යන්න. නමුත්තර ආරන්න ඉඳලාපු දවසකට ඉන්නාපු. නිද දවසකට තූපාමින්න ඉන්නාපු හාමුදුරුවෝ අන්තිමට තූපාමදුරන්ටක සාමිනි පොඩ්ඩක් ඉන්න මගේ සැරඇටිය මගේ බඩුටික මගේ සරෙපපුද දෙක මෙ විදර මහා බඩු ලිෂ්ටා කියන්න පටන්ගත්තා. තූපාරාමි හාමුදුරු කියනවා අරන්න්‍ය හාමුදුරුවන්ට අනේ ස්වාමීනේ මම්මේ තූපාරාමේ දැන් අවුරුදු ගානක් තිෙස්සේ ඉඳලත් මට ගෙනියන්න. ොක්කත් ෑන බහන්සේ මේ දසක එකකරඇයකට විල්ල පුදුන් බඩගුඩක් නය වබහංචිතියෙන්නේ. බට තේරම් ගණටවන පින්වන්නේ කාමයක් නැතිකරනෙන කාම නැති කරන කෙනට, කාමින් මිදන්න හතන උත්සාාවන්ත වෙන කෙනාට නගරයත් ආර බවට පත්වෙනවා. තූපාරාමි හිටියට ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මිනිස්සුන්ගේ වැඩත් කලා සියල්ලත් කලා ඒවාගේම තමන්ගේ. කටි උත්තුන් සිද කරගත්තා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අ වංගේ සහාමුදුරු. එකනේ කාමයක් තියෙනවනං කාමයක් ඇතිවුනා කියන බව දැනගත්තානං ඒ කාමය නැති කරන පින්නතුනි වැඩ පිවෙලක යෙදෙන්ටෝඩ. එතකොටයි කාමය නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. රාගේ තියනවනං, රාගේ තියන බව දැන රාගේ නැති කරන වැඩ පිළිවෙල කේදෙන්ින්ට ඕනේ. දුස්සීලකම තියෙනවනං දුස්සීල බව නැතිකන්න බඩපිළිවෙලක ප්‍රඥාවෙන්ඉන් ටෝන. උඩක්කම තීරන උඩුන්කම නැති කරන්න වැඩපිඥ ප්‍රඥාවෙන් ඉදෙන් ටෝනී. අන් එතකොට ඒක නැතිරගන්න. මට රාගේයේ තියෙනවා මට කේන් තියනව මට මුණ බණද මෙ ප්‍රහාණය වෙන්න එහෙම නෙවේ පින්න තුී. ධර්මය යහන කොට ඒ පුරදු කරන්න කොට නුවනින් දකිනකොට තමයි. ඒ කාම ආදී සිතිවිිලිපින්වත්න්නේ නැතිකරගන්න ප්‍රහණය කරන්න. ුුවංකමතියෙන්නේ. පිනතුන්ට මතකද බුද්ධකාලාල හිටිය වගේ හාමුදුරුවු. වගේ සහාමුදුරුයි ආනන්ද හාමුදුරුවයි දවසක් පින්ඩපාති වැඩියා. ඒ පිින්ඩපාති වඩිනකොට වගේ සහම්දුරු දැක්කනෙ බොහොම ලස්සන කාන්තාවක්. ඒ කාන්තාව දැකල වගේ සහාම්දුරංග හිත කාමිං පිචක්්චුනා. දේශනාවම කියනවා කාම රාගන ඩයිහාමී චිත්තන් මේ පරිඩයි හැති සාදු නිබ්බාප නං බරෘහි අනුකම්පායගෝතම. ආදම කියන්නේ ආනන් දහාමුදුරුවන්ට. කෞද කියන්නේ වංගේී සාමුදුර කියනවා කාම රාගෙන දයිහාමේ ආනන්දහන්න මගේ හිත කාමිංක් පිච්චනවකකිවවා. චිත්තන් මේ පරි ඩැයිහැතේ හිත හැම පැත්තිෙන්න්න පිච්චනවකවවා. සාධ නිබ්බාපනං බෘහහික මට නි නිවාගන්න ක්‍රමයක් කියල දෙන්න. අනුකම්පායගෝතන අනුකම්පාවෙන්. ආනන්දර්මක දෙක වේ. නිමිත්තං පරිවජයයේෙහි ස්බං රාගූ ප සංහිතං. වංගේීස ඒ කාන්තාව සුබයි කියලා ගත්තු අරමුණ දැන්නුඹ සිතින් අතහරින්න නැතිගලදාන්න. ඒ කාන්තාවේ පැත්තට ගියා. අපි දෙන්න පිණඩ පාති අරගෙන. බොහෝ දුරගියපු කාමයකට වංගේස කක කියට හදන්නපාකවා. දැම්ඹබල ත ලස්සනද කියන්න පින්වත්න්නේ. කාමිය කියන එක ඒ සිතිවිිල්ල කියන එක. දිගටම හිතේ පවත්වගෙන යන් ටෝ නං වංගේී ස හාමුදුරුවන්ට. කල්්‍යයානමිත්‍ර ආනන්ද හාමුදුරුවන්ට මේක නොකිය. ඒ කාන්තාවගෙනම හිත හිත ඉන්න තිබුණා. නෑ. නමුත් උන්වහන්ස දැන ගත්තා මොකක්ද වංගේ සහාමුතුරුදැනගත්තා කාමය කියන්නේ. ප්‍රහාණය කළියයුත්තු එකක්. කාමේ හොඳේ එකක්නෙවෙයි. ඒ කාමේ ඇතිවුණට පස්සේ කාමේ නිවාගන්න මාවතක් මට කියල දෙන්න කියලා. කල්්‍යයාාන මිත්‍ර යටිකු ෙකුමක් නිසාද. කාමය හොඳ නැති බව දෙැනගෙන අන්න චන්දය තිබුණා. හැමැතතිබුණා කුමක්මැති කරන්නද කාමේදුරු කරන්න. එවගේ සිතක් තිබුණා කාමේදුරුකරන් අන්නේ විදිරතමයි සතර ඉද්ධිපාද පින්වත්න්නේ බොහොම ලස්සන්ට දියුණු කරගත්තේ. එනිසා පින්වත්න බුදුරජණන් වහන්සේ දේශනා කරනවා ගරිිමාන්නන්ද සූත්‍රයේදී පස්වනි සංඥාව හැටියට පහන සංඥාව. පින්වත්න මිනිහි කරන්න කියන හයවැනි සං්ඥාව විරාග සඥාවයි. පිස්තර කරනවා ධර්මයෙහි දානන්ද බික්කූ අර්ඥ ගතෝවා, රුක්ක මූල ගතෝවා සු්ඥාගාර ගතෝවා ඉතිපටිසං චික්තිී, ඒතං සන්තං, ඒතං පනීතං, යදිදං සබ්බ සංකාර සමතෝ, සබ්බූ පදිපටි නිසක්ගෝ. තන්නක්කයෝ විරාගෝ නිබ්ානන්ති. අරන්නේයකට වේවා ෘක්ෂමූලයකට වේවා සුන්‍යාගාරයකට වේවා යන භික්ෂුව ආනන්ද සිහිකරනවක් කොහොමද. යම්කිසි සියලු සංස්කාර ධර්මයන්ගේ සමතයක් වේද, සියලූ උපදීන්ගෙන් නික්මීමක් වෙයිද ඒ තන්හාාව ක්ෂේ කරන්නා වූ විරාගිහි වූ උතුම් නිවන සන්තං ශාන්තයි ඒතන් පනීතන් ඒ නිවන ප්‍රනීතයේ කියලා පින්වත්න නිවනේ ස්තියන ශාන්තභාවේ ප්‍රනීතභාව මෙනී කරනවා. ඒ තමයි විරාග සංඥාව. පින්වත්නී. ඔබට මතකයි එහත සඳහන් කලාා පස්වැනි පින්වත්න සං්ඥාව පහන සං්ඥාව. ඊටත් පෙර පින්වත්න ආදීනව සඥ්ඥාව ඒළඟට පින්වත්න අසුභ සං්ඥාව ආදී මේ කාම ලෝකයේ පින්වත්න ආදීනවයංගෙන් තමයි මේ කාම ලෝකයේ සත්ත්වය අවබෝධ කරලමින් තමයි පිනොතිමි කාම ලෝකයිෙන් ටිකෙන්ටික ටිකෙන්ටික පළමුකොට සිත ගලවගන්නේ. දැන් විරාග සංඥාව මෙනෙහි කරන්න වූ වඩන්නා වූ ශ්‍රාවකයා ඒ කාම ලෝකයේ කෙරෙහි යම්කිසි පින්වත්නේ ඇල්මක් තිබුණා නං ඒ ඇල්ම දුරුකර ගනිමින් ඊළඟට කරන දේ තමයි නිවනෙහි ඇති ශාන්ත භාවය පෙන්වත්ති මෙිනෙහික රණ්ඩුවෝන. ඒ මෙහෙම දෙයක්. යම් තැන කෙරෙහි කලකිරිලා යම් තැනකට යන්නට ඔබ උත්සාහ කරනව නම්. ඉන්න තැන එපාවීමකින් තව තැනකට ඔබ යන්න යනවනම් කාරණා දෙකක් සිද්ධ වෙන්්ඩුවන. එක යන්න තැන දොස දකිමින් ආදීනව දකිමින් පින්න තුනේ ඒ තැන කෙරෙහි පෙන්වත්න සිතේ තිබෙන්න්න වූ ඇල්ම දුරුවෙන් ඕන. පැහැදිරිද කියනදේ. යම් තැනක ඉඳලා උබ වෙන තැනකට යනවා නම් අත්තැරලා. පළමුකොට වෙන්න ඕන දේ තමයි පින්වත්න යන තැන දොසද එකනේ. මෙතෙක් ඉඳපු තැන දෝෂය ආදීනවය දකිමින් මෙනෙහි කරමින් ඒ තැන කෙරෙහි තිබුණු ඇල්ම කියන එක පින්වත්න අත්තර ගණ්ඩ ඕන. දෙක. යම් තැනකටනම් ඔබ යන්න හදන්නේ ඒ යන්න හදන තැන තිබෙන්න්න වූ මීට වඩා ගුණවන්තකම යහපත් බව මෙිනිෙහිවෙන්නත් ඕනද නෙද්ද.මිනිෙහි වඩත් ඕන. ඔබේ ගම දාල වෙන ගමකට යනවා නම්. ඔබ ඉන්නගමේ තියෙන දොස සහ ආදීනවත්මිනෙහි වෙන් ලෝන ඒවගේම තමයි අලුතෙෙන් යම් ගමකට යනවනං ඒ ගමට යනයකින් ඔබට ලැබෙන්න්න වූ ලාභවාසි ශාන්තභාවයන් ගැන මිනහිවෙන්නත් ෝන. මේ දෙකම සිද්ධ වුණොත් තමයි පින්වත්න ඒ නොවැලීම කියන එක පින්වත්න ඉන්න තැනෙරෙහි හිටපු තැන කෙරෙහි ඇතිවන නොවැලීම කියන එක පින්වත්න්නේ හොඳින් සම්පූර්ණත්වයට පත්වෙන්නේ. අන්න ඒ වගේ කාමයන්හි ආදීනවයන් දකිනක් ශ්‍රාවකයා, ඊළඟට පින්වත්නේ නිවනෙහි ඇති ශාන්තභාවය හොඳයට මෙනෙහි කරන්නඩ ඕන. එතකොට තමයි පින්වත්න ඕනම ගුණධර්මයක අවස්ථා හතරක් තියෙනවා. සමහර අවස්ථා තියනව පින්නතුනේ හානභාගීයයි හාන භාගීයයි කියන්නේ යම් ගුණක හිටිය නම් ඒ ගුණයත් පිරිහෙන පැත්තර පිවතුනේ අපේ මනස්‍රාත්මක වෙන තැන් තියෙන කියැන සමහර කෙනෙක් පින්වත්න යම්කිසි දේවල් අත්තරලා ගියක් පින්නතුනේ ගියාට පස්සේ ආපහු අත්තරපු දේවල් මනසට නැෙනු. එතකොට මොකද වෙන්නේ. අත්තරපු දේවල් පින්නුතුනේ ආපහු බදාග්ඩ හිතෙනවා. හාන බාගීයයි. සමහර කෙනෙක් පින්න්නතුන සීලයක් වනත් මනාකොට සුරක්ෂිත කරනවා නමුත් පින්න්නුතුනේ අතීතයේ ආශ්වාදවලින් පන්නුතුනේ ත ගල බගන්න බැරි වුණ හම පහු පින්න්නුතුනේ රැකපුසිල් කඩන්්ඩ හිත හදාගන්නවා. හාන භාගීයයි ඒැන පිරිහෙන පක්ෂේ. දෙවනික තමයි පින්වත්ති ටිතිභාගීය, ටිති භාගීය කියලකන්නේ යමෙක් සීලයක් සුරක්ෂිත කලානං එතනම පවතිනවා විශේෂභාවයකට පැමිණීමක් නෑ එතැනම නවතිලයින්ව කුසල ධර්මයන්ගේ පිහිටා සිටීමක්. දියුණුවීමකුත් නෑ නමුත් පිරහීමකුත්. පිරිහීමකුත් නෑ. දැන් ධ්‍යානයයක් උපද්ධ වගත්ත නම් දිතී අධ්‍යානය නං උපද්ද වගත්ති දවිතී අධ්‍යානයේ තියෙන සුවයම විදිමිං ඉන්නවා. ඒ ධ්‍යානයේ පිරිහෙලාගන්නත් නෑ හැබැයි තෘතය අධ්‍යානයේ උපද වගන්නත් උපද වගන්නෙත් නෑ. එගටිකන ටිති භාගීය. තුන්වැනි කාරණයේ තමයි පිනත්ති විශේෂ භාගීය විශේෂ භාගීය කියන්නේ දැ දවිතී අධ්‍යානයන ශ්‍රාවකයා. දවිතී අධ්‍යානයේ දොස දකිමින්, ඊළඟට තෘතිී අධ්‍යානයේ යානිසංස දකිමින් පින්වත්න තෘතිී අධ්‍යානය උපදවාගන්න වැහෙසෙනෝ. එක විශේෂ භාගීයයි. අනත් එක තමයි පිනතුන නිබ්බේද භාගීය. නිබ්බේද භාගීය කියන්නේ ඒ වඩන්නා වූ ප්‍රතිපත්තිය ගුණධරමය නිවන අරමුණු කරගෙන පිහිටුවා ගන්නවා. එකටි කන නිත්්බේද භාගිය කියා. දැංගතුකට පින්ත්තිේ විරාග සංඥාක කියන කේ දහුන්ඳට බලන්න. නිවන ශාන්ත දෙයක් වසේෙන් නිවන ඉතාම ප්‍රනීත දෙයක් වශයෙන් පෙන් අත්ති මේ ශ්‍රාවකය හමිනෙහි කරනවා. කාමේ ආදීනව මේ කයිහිත යතා ස්වභාවේ දෙතිස් කුණපකොට්ටා සාදීිය මෙනෙහි කර ගන්න ගමන් ඒවාහින් හිත ගලවාගනිමින්, ගලවාගනිමින් පින්වත්ති මොකද කරන්නේ නිවනෙහි සිත පිහිටුවා ගන්නවා. මතකතියාගන්න යමික්ගේ සිත නිවනෙහි පිහිටන්න නම් ඔහුගේ සිත සසරින් ගැලෙන් ඩෝන. යමෙකුගේ සිත සසරහි පිහිටනවා නම් ඔහුගේ සිත නිවනින් නිවනෙන් ගැලවි නොවන්නත්ය.ඒයි නිසා විරාග සඥාවිධයේ සිද්ධවෙන්න පින්වත්න මේ දුක්සහිත මේ කාමලෝකය කෙරෙහි නොවැල්ම කියන එක විරාගෙහි කියන එක ඇති විමින් පින්වත්නි. නිවන ශාන්ත වශයෙන් දකිමින් පින්වත්න නිවන පිණිස මේ ශ්‍රාවකයා පින්වත්නි සිත පිහිටුවනොවා. ඒ තමයි පින්වත්නි මේ දස සඥ්ඥාවන් අතර හයවැනි සංඥාව විරාග සඥාව. පින්වත්නී බුදුරජාණන් වහන්සේ හත්වනි සංඥාව හැටියට දේශනා කළේ කතමාචානන්ද නිරෝධ සඥාව ඉදානන්ද බික්කු අරං්ඥ ගතෝවා රුක්කමූල ගතෝවා මේ අදී වසයෙන් සිහිපත් කරලා. ඉතිපටි සංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ, සබ්බූ පදිපටිනිසග්ගෝ තන්හක්කයෝ නිරෝධෝ නිබ්ානන්ති. මුලින් සිහිපත් කළේ විරාගයයි. දැන් සිහිපත් කරන්නේ නිරෝධයයි. හිදී බුදුහාදුරු දේශනා කරනවා සබ්බ සංකාර සමතෝ එක කියන්නේ සියලුම සස්කාරයන් පිළිබඳව සංසිඳීමක් තියෙනවා. සබ්බූ පදිපටි නිසගගෝ. සියලුම කෙලෙසුන්ගෙන් අත්හරිනවා සියු අත්හරිනවා සබ් උපදි කියයන්නේ කෙලෙස්සලටන සබ්හ සබ්ෝ පදිපටි නිස්සගගෝ. සියලුම කෙලෙසුන්ගෙන් අතහරිනවා තන්හක්කයෝ. ඒ කියන්නේ සියලුම කෙලෙසුන්ගෙන් අතහැරයට පස්සේ නැතන් සියලුම අතහැරයට පස්සේ විනාසවෙන්නෙමකක්ද. තන්හක්කයෝ ටෘෂ්නාව කියන එක විනාස වෙනවා. විනාසුනාට පස්සේ ටෘෂනාව කියනෙක්ක ශ්‍රේකිරීමෙන් නැත්තං නැතිකිරීමෙන් නිරෝධය. නිරෝධදය කියලා කියන්නේ බෙන මොහොකොටත් නෙවෙයි නිවනයි. අන්නේ යමික් නිරෝධයයි කිය ලබාගත්තුවේ නිවනක් තියන වනං එ නිවන ඒතං සන්තන් මේක ශාන්තයි. ඒතං පනීතං මෙ ප්‍රනීතයි කියලා හොඳින් වටහා ගත්තට පස්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ ලෝකේ සංකත අසංකත කියලා. සංකත ධාතු අසංකත ධාතු කියලා කොටස් දෙකත්තේ. ංකත කියලා කියන්නේ. හේතු ප්‍රත්තියන්ගෙන් හටගත්තා වූ සෑම දෙයක්ම සංකතයි. දැන් අරෂ්ඨායක මාර්ගය සංකතයිද සංකතයිද. අරෂ්ඨායක මාර්ගය සංකතයි. ඇයි? අරෂ්ඨායංක මාර්ගියය නිසාද සීල සමාධි ප්‍රඥා ඇති වුණේ. නෑ. සීල සමාධි ප්‍රඥා නිසයි, අරෂ්ටායක මාර්ගයක් අරෂ්ටායක මායෙක ඇතිව වුණේ. අරෂ්ටායක මාර්ගය නිසා සීල සමාධි ප්‍රඥ ඇති වුුණා නෙවෙවයි සීල සමාධි ප්‍රඥා නිසයි, අරෂ්ඨායක මාර්ගයක් ඇති වුණේ. එනිසා අරෂ්ඨායක මාර්ග්‍යත් සංකතයි. අසංකත කියන්නේ අසංකත කියන්නේ. නිර්වාණධාතුවයි. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහනෙන මේ ශාසනයේ උගන්නනවා එකුන් විස්්ට ප්‍රත්තිවේක්ෂා ඥානයක් පින්වන්නේ. එකකු විට ප්‍රත්තිවේක්ෂා ඥානී කියල කියන්නේ. එකුන් විසි කියල කියන්නේ විශසට එකක් අඩුයිනෙ එකන දහ නමයයි. ඔන්න බලන්න. එකුන් විස්ට ප්‍රත්තිවේක්ෂා ඥානය කියල කියන්නේ. සෝවාන්නුනාට පස්සේ. සෝවාන් වෙච්ච කෙනා එක මාර්ගගේ මිනිහි කරනවා. දෙක්ක පලේමිනිහි කරනවා. තුන ප්‍රහීන කෙලෙස්මිනෙහි කරනවා. හතර ප්‍රහීන වෙන්න තියන කෙලෙස්මිනහි කරනවා. පහ නිවන මිනිහි කරනවා. සකෘරදාගාමී කෙන තත්තේයට පත් වනනාට පස්සේ මාගය මිනහි කරනවා. පමහි කරනවා ප්‍රහින කෙලෙස් මෙනහි කරනවා ප්‍රහීන වෙන්න තියන කෙලෙස් මෙහි කරනවා නිබන මනී කරනවා. අනාගාමී කෙනත් ඒ විදියි. ඊට පස්සේ රහතන් වහන්සේ රහතන් වහන්සේ ඒ තත්වේයට පත්වනාට පස්සේ මාර්ගය මිනෙහි කරනවා. පලේමනිහි කරනවා. ප්‍රහීන කෙලෙස් මෙනහි කරනවා. රහතන් වහන්සේට ප්‍රහීන වෙන්න කෙලෙස් නැති නිසා උන්වහන්ස කරන්න ොද. නිවන බෙනහි කරනවා. මෙන්න මේකට තමයි කියන්නේ එකුන් විසි ප්‍රත්්‍යවේක්ෂ ඥානය කියලා. ඒ රහතන් වහන්ේ රහත්තත්වේයට පත්වනාට පස්සේ ලෝකඇත්තක තින සිලුම ගණුදෙනු අයින් කරනවා. අපි තාම ලෝකයත්තෙක් ගනු දෙනු කරනවා. නමුත් රහතන් වහන්සේ ඒ ලෝකඇත්ත එකක තින සිලුම ගණුදෙනනු හක් කළලා. එනිසා ධර්මය සඳහන් වෙනවා පින්වත්න්නේ තන්හක්කයෝ. නිරෝධෝ නිබ්බානං ටුස්නාව ශයකිරීම තමයි කුමක් කියන්නේද. නි්ානං නිවන කියල කියන්නේ. දවසක් භික්‍ෂුවක් ආනන්ද හාන්දුරන් අහනවා. ආනන්ද හාමුදුරුවනේ මේ සැරියුත් මහරාතන් වහන්සේකින්. සාරිපපුත්්ත මහරාතන් වහන්ස මේ නිවන ස නිවන සැපයි නිවන සැපයි කියල කියනවා. ඔය නිවන ඔච්චර සැපනන්. විදිින්න තියන ොකද කිය ලහුවා. සරියුත් හාමුදුරුව කියනවා ඇවැත්න විඳින්න දෙයක් නැතිහින්දම තමයි නිවන සැපයි කියන්නේ. විඳින්න දෙයක් නෑ පින්වත්න්නේ. එනිසා මොලින් මතක් කලා වගේ රහන් වහන්සේ ලෝක ඇත්තෙක තරු සලු ගණු දෙෙන වහ කරලා නිරෝධයට පත්වෙලා නැත්තං තුෂ්නාව සම්පූර්ණයෙන් නැති කරලා ගුුණවහන්සේයට එදාට ද ැබුණනත් අමැද ලැබනත් හරිද සිද්ද වනත් වැද සිද්දනත් ොහෝම ලස්සනට උපේක්ෂහ සහගතු මේ ලෝකයේ පළිබඳව දකින්නට බලන්නට පින්වතුන පුළුවන්ක තියෙනවා. මේ තමයි බුදුරජාණන් වහන්සේ දස සඥාවල දේශනා කරපු හත්තු නිඥ තමයි නිරෝධ සංඥාව පින්වත්නී අටවැනි සංඥාවහැට යට දේශනා කළේ. සබ් ලෝකයේ අනවිිරත සංඥාවයි. ඉදානන්ද බික්කු ඒ ලෝකයේ උපාවිපාධානාච්චේතසූ අධිට්ඨානාභි නිවේසානුසයා තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ. පින්වත්න විරමති ඇලෙන්න්නේිනෑ න උපාධියන්තෝ දැඩිව ගන්නි නෑ. මොකද ප දේශනාව කියනවා යම්කිසි විදිහකින් තෘෂ්ණ මාන දෘෂ්ටි මෙකටගෙන ප්‍රපංච කරනය කියලා තන්හා මාන දිිට්ටි. මේ ලෝකයේ කිසිීම දෙයක් සබ ලෝක මේ ලෝක කිසිම දෙයක් පින්වත්න තන්හා මාන දිිට්ටි වශයෙන් ගන්න නෑ. ඇයි ගන්න නැත්ති මේ වෙනකොට පින්වත්නි නිරෝධහයට පත් වෙලා. විරාගෙහිට පත් වෙලා මේ ලෝකයේ පින්වති තන්හා මාන දිට්ටි වශයෙන් ග්‍රහණය කරගන්න නෑ. ඊළඟටිකනවා පින්වත්න උපාධානාච්චේතසෝ උපාධානතියෙනවා පින්වත්නි හතරක් මේ කිසිම උපාධානයකට මේ ශ්‍රාවකය පැමිණින් න්නෙත් නෑ මනොවද උපාධනහතර පලවි උපාධානයේ තමයි කාම උපාධානය පළවෙනිය එක කාම උපාධානය. එකනෙ කාමයන් පිළි බඳව පින්වත්න දැඩ්ඩීව ගැනීම කාම උපාධානයේ. දෙවනි එක පින්වත්න භව උපාධානය භව උපාධානයේ, සසර පැවැත්ම තුංවෙනිියක පින්වත්න, දිට්ටි උපාධානයේ දිට්ටි පාධානය කිව පින්වත්න දෘෂ්ටීන් පින්වත්න දැඩ්ඩිව ගැනීමයි විශේෂයෙන්ම දසවස්තුක මිත්‍ය දෘෂ්ටි පෙන්වත් මේ යි අදහස් කරන්නේ. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියය පින්වත්න දැඩ්ඩිව ගැනීම තමයි පින්වත්න්නේ දෘෂ්ටි උපාධානය කියල කියල. අවසානක තමයි පින්වත්ි මකද සීලබ්බත උපාධානය නිවන් දැකීම සඳහා පිරිසුදු වීම සඳහා නොයෙක් නොයෙක් ආකාර වැරදි වෘත. සීල වත කියන එකතු වෙලා තමයි පින්වත්න්නේ සීලබ්බත වෙන්නේ. එතකොට නො නොෙක් සීල වෘතයන් සමහරය සුනකයන් වගේ නිදන්න පටන්ගත්ත සුනකයෝ වගේ කන්න පටන්ගත්තා සුනකෙවුන්ගේම චර්යාවන් පැවැත්වා එකට කෙනවා. වත් කොක්කුර වෘතයේ කියලා. තවත් සමහරු ගෝෘතයස් ඒ කැනෙ ගවයෝ වගේ. තවත් සමහරු අධජ්‍යවෘතයේ කැන එලුවෝ වගේ ඒ අයි හිතුවා ඒ ඒ බෘතවලින් මේ පිරිසුදු භාවයේ සකස්කරගන්න පුළුවන්. සත්‍ය ගවේෂණය කරන්න පුළුවන් කියලා. වැරදි වැරදි පින්වත්නී බෘත සමාධානයන් වලට පැමිණෙනෝ. අන්න ඒ වැරදි මිච්චා වෘත සමාධානය දැඩිව ගැනීම තමයි පින් තුනේ සීලබ්බත උපාධානය කියලා කියන්නේ. මෙන්න මේ කියන තන්නාමාන දිට්ටි වශයෙන් දැඩිවගන්නත් නෑ. කාම බව දිට්ටි සීලබ්බත වශයෙන් ඒ උපාධානය කරගන්නත් නෑ. ඊළඟට කෙනව පින්වත්න ශාශ්වත උච්චේදවාද වශයෙන් පින්වත්න උපාධහනය කරගන්නත් නෑ දැඩිව ගන්නත් නෑ. ශාශ්‍රතවාදයේ ස්වභාවේමොකදද බවයින් භවය පවතින්න වූ සදාාතනක පැවැත්මක් ආත්ම වශයෙන් පවතින පධාර්ථමය වශයෙන් පවතින යමක් තියෙනවාකින් විශ්වාසය. අන්නේ දුෘෂ්ටිය. උච්චේදවාදේ ස්වභාවේ තමයි පිරිවතිමකදද. මේ මරණින් මත්තේ ආයි කිසිම දෙයක් ආයි කිසිම දෙ නෑ. දැන් සමහර විටක දී ඔබෙන් ඇහවුත් ඔබ මේ වාද දෙක තුළ ඉන්නවාද කියලා ඔබ බැලූ බැල්මට කියයි නෑ කියලා. සමහර විටකදී ඒ ඒ තැන්වලදි අඩු වැඩි වශයෙන් පින්නතුනේ මේ වාද දෙකින් යුතු කෙනෙක් හැසිරෙන විදිහට හැසිරීම් රටාවන් පින්නත සමාජය පිට තියෝ. මේ වාද දෙකින් හෝ එක්කට හෝ අයිති අය කතාකරන ස්වභාවී කතා බා සමාජය දකි තියනවා. පින්වන්නේ ඔඇත් අන්න මතකද ධම්මචක්ක පවත්වන සෝත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ විසින් පුරුදු කළ යුතු ආරෂ්ඨාංගික මාර්ගය අපිට දේශනා කරන්නට කලින් අත්හරඉන්නට කියලා වදාළ අන්ත දෙකක් තිබුණා. මොනද පින්වතුනේ අන්ත දෙක. යෝජායන් කාමේ සුකාම සුකල්ලි කානියෝගෝ අත්ත කිලමතානියෝගෝ. පිනොත්ති මොකද මේ කාම සුකල්ලි කානියෝගයේ කියන්නේ ීරයට දැඩිරෙස සැපේ සැපදීම පින්වත්න මතක තියාගන්න දෙන් ඉස්සල්ලකිවන ශාශ්වතවාදය කල එකක් අන්න ඒ ශාශ්වතවාදය කිය ශාශ්ත වාදය තියන කෙනා ඒ ශාශ්වතවාදය දරාගෙන සමාජයේ හැසිරෙන ක හැසිරෙන ක්‍රමේ තමයි පින්වත්න අත්ත කියලමතා නියයෝගයේ කියල කියන්නේ එතකොට ශරීරයට දැඩි ලෙස කම් සැපදින්නේ කවුද මේ ජීවිතේ විතරයිනය කියලලා හි තිච්චගමමකොද කියන්නේ ඔය ඉන්නටගේ සැපවිඳල ඉඩපය ඉන්නටක ඉන්දපය සැප විඳල අන්න එකට මොකද වෙන පින් නත්නී මතකතියාගන්න උච්චේදවාදයේ සමාජ භාවිතාව තමයි පින් උතුනම කක්ද අත්තකිල මේ ල්ලි නයෝග ශාශ්වතවාදයේ සමාජ භාවිතාව තමයිමකදද අත් අත්ත කලමතාන යෝගි ඒකයන්නේ පින්වත්න උච්චේදවාදේ තියනයිගේ ස්වභාවේ තමයි ලෝකට පේන ඒ අයි පින්න්නුතුනේ අද්දිික්කල් ලෙස සැපහයෙනු. මේටිකේ විතරයි ඉන්ට තියෙ මේ ඉන්න ජීවිතය පැ මේ විදිඳ කලපින්නත් ති සැපෑ විදිනකම පනවත ජීවිතය කරගන්න. ඟට ශාශ්වතවාදයේ ඉන්න අගේ සමාජයේ ක්‍රියාත්මක වන්න විදිහ තමයි පින්වත්න. අන්තලෙස දුක්විඳනව. බලහත් කාරෙන් දුක් විඳිනවා. මේවයිතින් විදළම ඉවර වෙන්න තැයි මේවා මෙතනම ඉවරූනාදීන් කියලා සමහරල්ලහකද පිවත්න්නේ දුක බලින් විඳිනවා. එහෙම එකපුුත් තියනවා. එනිසා පින්වත්න බුදුරජාණන් වහන්සේ දේශනා කලා සබ් ලෝකයේ අනබිරත සඥා පරිචිතයනෙන භික්කවේ බික්ුණු චේතසෝ බහුලං විහරතෝ ලෝක චිත්තේ සු චිත්තං පතිලීඇති. මේ සබ්බ ලෝකයේ අනබිරත සං්ඥාව මනාකොට වැඩෙනකොට සිත එහි පුහුණු වෙනකොට එවන් වූ ශ්‍රාවකයාට කාම, රූප, අරූපාදිී සියලු බවත්්‍රයේෙහිම පින්නතුනෙ සියලු ලෝකේහි ආශාව ඇල්ම. දුරින්ම දුර වෙලා නොව පින්වත්න්නේ. ඒ ශ්‍රාවකයා සසර පැවැත්මේ කිසි සේත්ම තබදුරට අතිත පිහිටුවන්නේ. පින්වත්න මේ තමයි සඳහන්කළ අටවැනි සංඥාව සබ් ලෝකයේ අනභිහිරත සංඥාව. පවත්න දස සංඥාවල නම්වැවෙනි සංඥාව හැටියට බුදුරජණන් වහන්ස දේශනා කළේ, කතමාචානන්ද සබ්භ සංකාරේසු අනිච්ච සංඥාව. හිදානන්ද බික්කු සබ්බ සංකාරයහි අට්ටීඇති හරායති ජිගුච්චති. කෙටියෙන් විස්තරයක් කරනවනං සබ්බ සංකාරයෙහි සියලුම සස්කාර ධර්මයන් කෙරෙහි. තවත් කියනවනම් මේ නාමරූප ධර්මයන් කෙරෙහි, අට්ටීඇති පීඩාවට පත්වෙනවා. හරායති ලැජ්ජා වෙනවා. ජිගුච්චති පිළිකුල් ලිකල්න මේ සියලුම සංස්කාර ධර්මයන් කෙරහි නැත්තං නාමරෝප ධර්මයන් කෙරෙහි, මෙතෙන් ටාවට්ට පස්ස මෙයා කරන්න එමොකක්ද සබ්බ සංකාරයේසු අනිච්ච සඥා, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය වසින් දකිනවා. එක සංඥාවක්. ඉතිං බුදුහාමුදුර ලස්සන ගාතාවක් මතක් කලා පින්නතුන්ට මතක ඇති. සබ්බේ සංකාරා අනික්්චාති යදා පං්ඥාය පස්සති. අත නිබ්බිින්ධති දුක්කේ ඒ සමක්ගෝ බිසුද්ධියයා. සබ්බේ සංකාර අනිච්චාති මේ ලොක සියලුම සස්කාරයන් අනිත්‍යයයි. යදා පඥ්ඥාය පස්සති ඒ බව යම්කිසි කෙනෙක් යම් දවසක යදා පඥ්ඥාය පස්සති නුවනින් දකිනවද අත නිබ්බින්ධති දුකේ එදාට මේ දුකහි කලකිරෙනවා. නිබ්බිඳත කියන්නේ එදාට මේ දුකෙහි. ඒස මක්ගෝ විසුද්ධයා මේක තමයි නිවනට තියෙන එකම මාර්ගයේ. එතකොට නමවැනි සංඥාව හැටියට බුදුරහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියලදුන්නේ. ඉදානන්ද බික්කූ සබ්බ සංකාරයහි අට්ටී ඇති හරායිත ජෙකුච්චති පිළිකුල් කරනවා ලැජ්ජාවෙනවා ඒවිත රක් නෙවෙේ පීඩාවට පත්වෙනවා කුමක් කරෙහිද. මේ නාමරූප ධර්මයන් ධර්මයන් කරේ එනිසා. භාගතුන් වහන්සේ වදාලා එක අවස්ථාවක පින්වත්නි දුක්ක මේවහි සම්බෝතිී දුක්ඛන් තිට්ඨති චේතිචය. නාං්‍යත්‍ර දුක්ඛන් සම්බෝති ඥාඥඥත්‍ර දුක්ඛා නිරුද්ජති.ඒගාථ විතේරුම තමයි ලෝකයේ ලෝකයේ දුකමතමයි පින්නතුනිි හටගන්නේ. ඒ විතරක් නෙවෙයි දුකොටම තමයි ලෝකය පත්වෙන්නෙත් යි. නිරුද්ධ වෙන්නේඒවගේම දුකර දුකින් පිට මේ ලෝකේ කිසිවක් නැති බත් හොන්ඳට තේරුම් ගන්න නේ. දුකහැර මේ ලෝකේ ඒ දුකෙන් තොර නැත්තන් දුකෙන් පිට කිසිවක් නෑ බුදුහාමුදුරු දේශනා කරනවා දුකහැර දුකර නිරුද්ධ වෙන්න න ඒඇනේ දුක අතහරි නැතුව නැතම් දුකක් නැති කරන්න නැතුව. විරදධභාවයකට පත්වවෙන්න පුළුවන්කමක් පුළුවන්කමත් නය කි්වා. එනිසා බුදුරජාණන් වහන්සේ නමවෙනි සංඥාව හැටියට දේශනා කළේ සබ්බ සංකාරේසු අනිච්ච සඥ පින්වත්න සඳහංකළ දසවෙනි සං්ඥාව ආනාපාන සති. ඉදානන්ද බික්කූ අරං්්‍ය ගතූවා, රුක්කමූල ගතූවා සුං්ඥාගාර ගතූවා නිසීදති පල්ලංකං ආබුජිත්වා, උජුන් කායන් පනිධාය, පරිමුකං සතින් පට්ට පෙත්වා. පුෘක්ෂමූලයකට හරි සුන්‍යාගාරයකට හරි අරන්නේකට හරි යන භික්‍ෂුව නිසීධති පල්ලංකං ආබුජිත්වා. පලක් බැඳගෙන වාඩිවෙලා උජුන් කායං පනිදාාය. රිජුකය තබාගෙන. රිජුකය පිහිටුවාගෙන. ඊඟගි කියෙනව පෙනවත් පරිමුකං සතින් උපටට පෙත්වා පූර්ණ සිහිය උපද්ද වගෙන. හොන්න මතකතියාගන්න. සිහිය උපද්ධවාගැනීම පළවිනිියක දෙවනියක උපද්ධවාගත් සිහිය පවත්වාගන්නේ එක. එතකොට පූර්ණ සිහය උපදවාගෙන සෝ සතෝව අස්ස සති සිහයෙන්ම අශ්වාස කරනවා. මේ ැන හිතල අශ්වාස කරනවා කියන එක නෙවෙයි කරන අශ්වාසය සිහ. ඒකෙරෙහි මනාකොට සිහහි පවත්වනවා. මතකතියාගන්න මේ හැම එකක්ම හිතල කරන්න ගියුත් පන්නවත්න හෙසක් වෙනවා. හුස්ම ගැනීම කුස්ම පිටකිරීම හිතා මතා කරන්න ගියුත් පිවත් හෙසක් වෙනවා බොහෝ වෙලාවක් ගත වෙන්න කලින් නොබෝ වෙලාවකින්ම පින්වත්න අපි ලුක්කූ වෙහෙසකට පත්වෙනවා. ඒ නිසා හිතල හුස්ම ගන්න දෙයක් නෑ හිතල හුස්ම පිට කරන්න දෙයක් නෑ කරන්න තියන එක දෙ යයි ගන්න හුස්මත් එෙලන හුස්මත් දැනගන්නෝ. හරි මොනවගේද මහා සතිපට්ඨාන සූත්‍රදි මේ හරි ලස්සන උපමාවකින් පෙන්න නව අභාගිතුන් වහන්සේ සේයතාපි භික්කවේ දක්කෝ බමකාරෝවා බමකාරන්තේවාසීවා දීගංවා අංචන්තෝ දීගං අංචාමීති පජානාති. ලීක් අරගෙන වඩුවැඩ කරන මනුස්සේ කෝ වඩුවැඩ කරන අත වැසේ හරි. ලීක් අරගෙන පෙන්වතුනේ මේ ලීිය යතුගානෝ. මේ ලිය යතුගානකොට ඒ ඇතැම්මවස්ථා තියනවා පින්නතුනේ දිගු පහරක් පින්නත්න මේ යතු කැටයිෙන් ලීිය මතා අදිනවා. හැබැයි එතකොට එයා දන්නවා මේක මම දිගු පහරක් තමයි මේ ඇද. කෙටි පහරක්නම් ඔහු ලිය මතා දින්න ඒ වඩුවා හොඳට දන්නවා. හැබැයි මෙයා හිතල මේක කරනෝද. හ හිතා මතා මේ පාරනම් මම දිගයට මේක රහිනවා කියලා එහෙම එකක් නෑ. අන්න ඒ වගේ පින්වත්නී ගන්න හුස්මත් හෙලන හුස්මත් කෙටිද ධීර්ගද ආදී වශයෙන් හොඳ සිහියෙන් දකිනවා. මේ හැම දෙයක්ම පින්වත්නේ හොඳ සිහිනුවනින්. මේ ආනාපාන සතිය පින්නතුනේ සියලු සම්මාසම් බුදුවරයන් වහන්සේලා ලෝතුරා බුදු පදවියට පත්වෙන්නේ ආනාපාන සතිභාවනාව වැඩීමෙන්. ඒ ආනාපාන සති භාවනාව හරි ප්‍රණීතයි. හරි මිහිරී පින්වත්න්නේ. ඒ නිසා අනෙකුත් පිළිකුල් භාවන ආවා ආදී දේවල්වල තියෙන මිහිරි නිමිත්තකුත් නෙවී තියෙන්නේ. ඒ වගේම පින්වත්න භාවනා නිමිත්තත් ප්‍රකටයි. මොකද ඒ භාවනා නිමිත්ත පින්වත්නිත් තියෙන දෙයක් මේ හුස්ම රැල්ල තියෙන දෙයක් නේ. නද අපිට හැඟෙන වැටහෙන දැනෙන දෙයක්. ඒ නිසා පෙන්වත්න මේ වඩන්නත් පහසුයි. ඒ වගේම තමයි පින්වත්නී මේ ආනාපාන සති භාවනාව ඇතුළේ දේ‍යාන මාර්ගඵල මේ හැමදේමත් තියෙනවා. ඇතැම් භාව පෙන්වත්නි කර්මස්ථානයන්නේ ධ්‍යාන පමණයි තියෙන්නේ. නමුත් ආනාපාන සති භාවනාවේ ධ්‍යාන මාර්ගඵල සියල්ලම තියෙනවා. අයම්පිකෝ භික්කවේ ආනාපාන සති සමාධි භාවිතෝ බහුලී කතු සන්තෝජේව පනීතෝච. මේ ආනාපානසති සමාධිය වඩනවනං බොහෝකොට වඩනවනං එය හරීම ශාන්තයි. ප්‍රනීතයි. සුකෝච විහාරෝ උප්පන් මුඋපන්නේ පාපකේ අකුසලේ ධම්මේ ටානසෝ අන්තරධාපේති වූම සමේතිය. ඉතාම සුව විහරණ ඇති මේ ආනාපානසති සමාධිය. උපදින්නා වූ, උපදින්නා වූ ලාමක පාප අකුසල ධර්මයෝ එතැනම පින්න්නතුනේ දුරු කරනවා. ඒ ලාමක අකුසල ධර්මටික එත්තැනම පින්න්නතුනේ නැති කරදානො. එතැනම ප්‍රහාණයට පත් කරනවා. ඒ නිසා පින්වත්නි ඒ තමයි දස සං්ඥාවන්හි අවසාන සං්ඥාව ආනාපාන සතිී. පින්වත්නී මේ දස ස්ඥාව ශ්‍රවනය කිරීමෙන් පසු ගිරිමානන්ද ස්වාමින් වහන්සේ දේශනාවේ සඳහන් වෙන්නේ හේතු සහිතව සංසිේදුනා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ සුවපත්භාවය ලැබුවා කියලයි දේශනාව සඳහන් වෙන්නේ. කිිනිසා මේ දස සඥා හොඳින් දියුණු කරන්නට උත්සාාවන්ත වෙන්න මහන්සි වෙන්න. ඒ සඳහා මේ දේශනාව මහෝපකාරී වේවා අද යුගාසන දේශනවෙදී. අපි කතා කළේ ගිරිමානන්ද සූත්‍ර දේශනාව පිළිබඳව. මේ දේශනාව ශ්‍රවනයකිරීමෙන් පහළ කරගත්තා උ සියලෝම කුසල්බෙලින්. පින්වත් ඇැමදනාටම චතුරාරි සත්‍ය ධර්මයාබෝධය තුළින් සුක සහගත පෙති පදාවෙන් දුක්කෙලවර කොට ලබන නිර්වානාාබෝධයම ශාක්ෂාත් වේවායි සාධූ කියලනිවන් ප්‍රාර්ථනා කරන්න. අදම යුගාසන ධර්මාණු සාසනාවෙහි දායකත්වය භාරගෙන කටයුතු කළේ. ල්ලට තැන්න නඹහලසක තක්ෂිලා තක්ෂලා නිවසේ පදිංචි ඩියල් රංජිනී මහත්මය රංජිනී පිරිස් මහත්මය ඇතුළු දූදරු පිරිස හේක්කම අපේ බෞද්ධයා නාලිකාවේ සංස්කරණ ශිල්පී මලිත් කේසර අපේ පුතුනුවන් ප්‍රධානකොට ඇතිේ පවුලේ ඥාතීන් ඇතුළු පින්වත් පිරිස මේ පින්කම් විෙදායකත්තේ භාරගන කටයුතුකදේ. ඉනතුම් බලාාපොරොත්තු වන්නේට වසර දොළ හකට කලින් මේ පල්ලවසපත්වන්ටේදුණු එස්කේ ගාමිනිී සමරකෝන් පියානන්ට පින්ං අනුමෝදන් කිරීමත් ල්්‍රචට් පීරිස් ආද්‍රණිය සීය එවාගේ අයි පෙමිනෝනා උපාන්සිකා මාතාාව ආදරණ යාච්චි අම්ම මෑනියන්ග දෙමවපියන්. එවාගේ මස්කේ එඩ්බින්ග සමරකෝන සීය පේමාවත්තිී ආදරණ යාාච්චිය අම්මා පියානන්ගේ ආදරනය දෙමව්පියන් නැතුළු වර්ග පරම්පරාවේ මියගේ සිහි කටයුතු සීලු ඥාතිීන්ටමේපිංක් ලබේවා සසරදු කෙළවර උතුම් නිවනින් සනසෙත්වායි සාධූ කියල ප්‍රාර්ථනා කරන්න. එවාගේම සෙත් ප්‍රාර්ථනා කරනවා ඩියල් රංජින පිරිස් ආද්‍රරණිය මෑණියන් වහන්සගේ හැටෙක්වන උපන්දිනී නිමිත්තෙන් අපි ආශිරවාදකරව මෑනියන්ට තුම් තිබදරත් අනන්තගුණ බලයෙන් සුභූ පන්දිනයකට තෙරුවවනේ ආශිරුවාදය ලබේවා ්‍රරංජනී පිරිස් මෑනියන්ට, දිගාසිරි සම්පත්තියම ලබේවායි සාදු කියල ප්‍රාර්ථනා කරන්න. ඒවාගේ හල්දුම්මුල්ල ස්ට්‍රී සුදර්මාරාමී විහාරාධිපති වැඩසිටින අපේකාාගොල්ල ආනන්ද ශමීන් වහන්සේට උතුම් திருරුවනේ ආශිරුවාදේ ප්‍රාර්ථනා කරනවා. වාගේ බොල්ලන්දේ ජර ඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු සමස්ත බෞද්ධයා මාධ ජාලයේ කාරි මන්්ඩලේ සෑම සීලුදනාට මුතුම් තෙරුවනනි යාශිරුවාදේ ල බේවායි සාධෝ කියල ප්‍රාර්ථනා කරන්න. එවාගේම සෑමදාම්ේ යුගාසන ධර්මානු සාසනාවෙහි දායකත්තේ භාරගෙන කටියුතු කරන අම්්‍රතා සුව හඳුන්කුරු නිෂ්පාදනය කර බෙදාහරුල් ලබන ඩාලි බට්ල සහ සමාගමේ බුවනක මනම් පෙරි මහත්මා ඒවාගේ ශාන්ත පරිඩා මහත්ම අනුනකුමාර මහත්මමා ඇතුළු. ඒ කාරි මණඩලේ පින්මත් හැමදනනාටමත්. ඒ කරන කියන ව්‍යාපාර කටවු දිනින් දිනදියුණුවට පත්පේවා ප්‍රත්නත්‍රෙහි යාශිවාද අත්තේ ඇත්තන්ට ලැබේවා. අද මේ යුගාසන ධර්මානු සාාසනාව ශ්‍රද්ධාවිංසවනය කළ ලක්වසි ලෝවසි හැමදනාටමත් චතුරාරි සත්‍ය ධර්මයා බෝධය තුළින් සුගසාහගත පෙති පපදවින්. නිවන් අවබෝධය පිණිසම හේතුවාසනාවේවායි සාදු කියල ප්‍රාර්ථනා කරන්න ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පිංහනමූදන් කරමු. ආකාසටහාාචගුම්මට්ඨාලේවානාගාමහිද්ධකා පඤ්ඥන්තං අනුමෝදිවාචිරංරක් අන්තු සාසනම්. ආකා සठచබుමට දවාణగමहिද్දිక పഞන්తങනമෝത్වා చిරంరකන්තුు දේසනං ආකාసठచබుම්මට්ట දවාణගමहिදධక పഞഞන්තങනුമෝදිත්වා చిරంరకంතුතුන්సు සදා.